Teruan saranai hemdena atama supurudu paridi apme sudanam wenne ape sadaham hamu adath pawathwanatai vihara varshayen ada 2021 varshe pebruwari maase 11 wenida brahaspatin dawasak udaisana 5:30 ta ape ekathu wenne sri lanka welawen saha sri lankave dina darshane wenada wageema gauruniya swaminwansela meninwansela athulu කල්‍යාණ මිත්‍ර පිරිස මේ උතුම් ධම් සභාවට එකතු වී සිටිනවා. අපි ඉතාම ගෞරවයෙන් කල්‍යාණ මිත්‍රත්වයෙන් හැමදෙනාම පිළිගනිමු. අපි ධම් සභාව ආරම්භ කරන්නේ සුපුරුදු ආකාරයෙන් සම්බුද්ධ වන්දනාවෙන්. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍ය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් කල්‍යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම. අපි හෝරා දෙකක් පමණ කාලයක් අදත් අපේ සුපුරුදු දහම් හමුව පවත්වන්නටයි මේ සූදානම. අපි කාලයක් තිස්සේ මේ විදිහට අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යෙන් මුණ ගැහිලා මේ දහම් හමුව පවත්වාගෙන ලබනවා. ඒ වගේම අපි මේ දහම් හමුවෙන් බොහෝ සෙයින් ප්‍රයෝජන ගන්නවා. හැම දිනම දැන් ධර්ම මාර්ගයේ යනවා, ධර්මය අනුගමනය කරනවා. අප විතරක් නෙවෙයි, මේවා අහන ශ්‍රවණය කරන අයත් දහම තේරුම් අරගෙන ඒ මාර්ගයේ යන බව ඒ කතා බහයි වගේම ඉදිරිපත් කරන දේවලින් අපට පැහැදිලි වෙනවා. පෞද්ගලික සාකච්ඡා පවා හොඳින් සිද්ධ වෙනවා. ඉතින් ඒ වයින් තවදුරටත් පුළුවන්කම තිබෙනවා ධර්ම මාර්ගයේ විවර කරගන්න. අපි දහම් සාකච්ඡා, ධර්ම ශ්‍රවණ, දහම් පොතපත කියවීම, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම ආදී හැම කාර්යයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ එක දෙයක්. ඒ තමයි මේ නිවන් මඟ, නිවෙන මඟ එලිපෙහෙලි කර ගැනීම. මාර්ගය හරියටම දැනගත්ත කෙනාට මේ මාර්ගයෙන් ලැබිය යුතු, ලැබිය හැකි මාර්ගඵලය සාක්ෂාත් කරගන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒ සඳහා දරණ ප්‍රයත්නයක් මේ ක්‍රියාවලිය තුල තිබෙන. එතකොට අපි කාලයක් මේ දහම් හමුව පවත්වාගෙන එනවා. විශේෂ මාතෘකාවකුත් ඉදිරියෙන් තියාගෙන ඒ මාතෘකාව දැන් අපි හැමෝටම පැහැදිලි. අනිශ්චිත විහරණය. අනිශ්චිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීති කියන බුද්ධ දේශනාව තමයි අපි මෙහි මාතෘකාව හැටියට දැනට තියාගෙන තියෙන්නේ. එයින් අදහස් කරන්නේ මේ මාර්ගයේ එලිපෙහෙලි කරගත්ත කෙනා ඒ මාර්ගයේ වැඩිමින් නැත්තම් මාර්ගාංග වැඩිමින් ලබන తত্ত্বය, ඒ කුසලතාවය තමයි එයින් කියවෙන්නේ. වාක්‍ය දෙකකින් කියවෙන්නේ ඒ తত্ত্বය. අනිශ්චිතෝ විහෙරති වචන දෙකයි ඇත්තට මෙතන තියෙන්නේ. අනිශ්චිතව වාසය කරයි. එතකොට අනිශ්චිතව කියන අනිශ්චිත භාවය කියන එක දැන් අපි දන්න කුමක්ද කියලා. ඇලීමක්, ගැටීමක්, මුලාවක් නැති බවයි අනිශ්චිත කියන්නේ. ඇලීමක්, ගැටීමක්, මුලාවක් ඇති බව නිශ්චිත. ඒ එකම ඊළඟ වාක්‍යය තමයි නච කිංචි ලෝකේ උපාදීයති. ලෝක කිව්වෙත් තවදුරටත් ඒක පැහැදිලි වෙනවා. ඇස, කන, නාසය, දිවකය, මන කියන මේ ඉන්ද්‍රිය පහට සහ මනසට ගෝචර වන යම් තාක් දේති ભેද එයින් ගෝචර වෙලා දැන අඳුනාගෙන තිබෙන යමක් තියෙනවද, දැන හඳුනාගෙන යම් විදිහක ඒවට
ඇලිල ගැටිල මුලා වෙලා තියෙනවද? ඒ සියල්ල ලෝකයේ හැටියට සලකන පුද්ගලෙක්. එතකොට නච්ච කිංච උපාදීති කිව්වේ මේ තමන් දකිනවා, පෙනෙනවා. නමුත් මේ දකින පෙනෙන දෙයට අර විදිහට තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. අහනවා, ඇහෙනවා. ඒ වගේම ගඳ රස පහස වශයෙන් දැනෙනවා, නැත්තම් විඳිනවා. මනසටත් කරුණ වශයෙන් වැටහෙනවා. ඒ දකින අහන විඳින වැටහෙන දේ පාලියෙන් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා පාලි වචන වලින් කියවෙන්නේ ඒක. දකින දේ නැත්තම් දුටුව දුටු දේ දිට්ඨ අහන දේ අහුණු දේ සුත ගන්ධ රස පහස වශයෙන් විඳින දේ මුත මනසින් වටහා ගත්ත දේ වැටහුණු දේ විඤ්ඤාත. ඉතින් මේවා දැකීමත් ඇසීමත් විඳීමත් ස්වභාවිකයි. අපි ඒවට කියන්නේ ධර්මතා කියලා. ඊට අදාළ හේතු ඇති කල්ලි ඒක වෙනවා. ඉමස්මින් සතිදං හෝති. ඒක සෝබාධම ධම්ම නියාමේ හේතුඵල ධර්මතාවය. යමක් දැකීමට නැත්තම් පෙනීමට හේතු ඇති කල්ලි ඒක දකිනවා, පෙනෙනවා. ඉතින් මොනවාද හේතු කිව්වොත්? ඉන්ද්‍රියයි, අරමුණයි, විඥානයයි, පස්සයයි. ඒ කියන්නේ නාම රූප ටිකක්. තවත් විදිහකින් කිව්වොත් නාම රූප ක්‍රියාකාරීත්වයක් අදහස් කරන්නේ. ඉතින් ඒ ටික ඇති කල්ලි පෙනෙනවා. ඇසෙන එකත් එහෙමයි. කනයි ශබ්දයයි, සෝත විඥානයයි, සෝත සම්පස්සය. ඉතින් ඒ ටික ඇති කල්ලි ඒක පවතිනවා. ඉතින් ඒක ඒ ටික ඇති කල්ලි ඇතිවන්නේ, ඒව ඇතිවන්නේත් හේතුඵල ධර්මතාවයක් හැටියට. ඒව හමු වෙන්නේත් හේතුඵල ධර්මතාවයක් හැටියට. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට දකිනවා, අහනවා, විඳිනවා, වැටහෙනවා. ධර්මතා හැටියට මේක තේරුම් ගැනීමෙන් මේ ගැටලුව සම්පූර්ණයෙන්ම ලිහිලා යන ධර්මතා. ධර්මතා පැවැත්මක් තියෙන. ධර්මතාවල පැවැත්ම. ඒක එහෙම වෙනවා. නමුත් ඒ දැකීම, ඇහිීම, විඳීම, වැටහීම කියන එක සරල සංසිද්ධියක් හැටියට සිද්ධ වුණාට දැක්කයින් පස්සේ, එහෙම නැත්නම් දැකීමත් සමගම, ඇසුවයින් පස්සේ, ඇසුණයින් පස්සේ, ඇසීමත් සමගම, විඳීමත් සමගම, වැටහීමත් සමගම කිසියම් ආකාරයක ඒ පිළිබඳව හඳුනා ගැනීමක්, සිටීමක් ඇති වෙන. ඒක යම් ආකාරයක හඳුනා ගැනීමක්, හඳුනාගත් දේ අනුව සිටීමක්, හිතූ දේ අනුව කීමක්, කිරීමක්, ඒ වගේ සංකීර්ණ තත්ත්වයකට ඒ සංසිද්ධිය පරිවර්තනය. එහෙම වෙනවා. එතකොට ඒකත් එක්තරා විදිහක හේතුඵල ධර්මානුකූල සංසිද්ධි මාලාවක්. ඉතින් මේ දැක්කයින් පස්සේ, ඇහුණයින් පස්සේ, විඳයින් පස්සේ, වැටහුණයින් පස්සේ ඇති වෙන ක්‍රියාකාරීත්වය සංඥා චේතන ප්‍රධාන වශයෙන් හඳුනා ගැනීම සහ එයින් ඇති කරගන්නා වූ යම් යම් සිතිවිලි රට අකුසල පැත්තට හැරුණොත් එතන ඉඳලා ඒ අකුසල සංඥා, අකුසල චේතන දෙක අනුව පුද්ගලයා අකුසල සහගත විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට අකුසල සහගතව ක්‍රියාත්මක වීමෙන් ඇතිවන තත්ත්වය අපි දන්නවා. දුක තමයි ඇති වෙන්නේ. ඒක නිසා මේ ක්‍රියාවලිය ධර්මතාවයක් හැටියට දැකගෙන ඒකට අවදිමත් භාවයක් අපි පවත්ව ගන්නවා. අවදිමත් භාවයට අපි කියන්නේ සති කියලා. පෙනෙද්දි නැත්තම් බලද්දි, ඇහෙද්දි, අහද්දි, විඳිද්දි, විඳිමින් ඉන්න විට, වැටහෙද්දි, වටහා ගනිමින් ඉන්න අවස්ථාවේ ඒ සතිමත් බව පවත්ව ගන්නවා. සති කිව්වම අපි දැන් එතන ගුණාංග තුනක් සම්මා සතියේදී අදහස් කරන්නේ. අපි මාර්ගාංග සාකච්ඡාවක් නිසා දැන් අපි ඒව දන්නවා. සති කිව්වම ඒ නිතරම බුදුදහමේ අදහස් වෙන්නේ සම්මා සති. මේ සම්මා සතියේට ඇත්තටම ගුණාංග තුනක් ඇතුළත් වෙනවා. හුදු සතිය නෙමෙයි, හුදු අවදිමත් භාවය විතරක් නෙමෙයි, විමසුම් නොවනත් වීරියත් කියන තුනත් ඒකට සම්බන්ධයි. ඉතින් මේ විමසුම් නුවණ වීරිය දෙක පවත්වා ගන්න දරන ප්‍රයත්නයයි ආතාපි කියන්නේ. දැන් අපිට සතිමත් වෙන්නත්
විමසුම් නොවන යොදන්නත් වීරියක් තියෙනවා. තියෙන්න ඕනේ, අවශ්‍යයි. යම් දෙයකට අවදිමත් භාවය පවත්ව ගන්න සාවධාන වෙන්න වීරියක් අවශ්‍යයි. ඒ වගේම ඒ පිළිබඳ විමසුම් නොවන යොදන්න වීරියක් අවශ්‍යයි. ඒ එක්කම අපේ ආර්ය මාර්ගයේ තියෙන විශේෂත්වයක් මේ දකින අහන විඳින වැටහෙන දේ සමග කිසියම් ආකාරයක අකුසල සහගත ක්‍රියාවලියක් අපි ඒකට පපංච කියන වචනේ දීලා තියෙනවා. පටන් ගන්නවා නම් අන්න ඒක වැළැක්වීම ප්‍රධාන වශයෙන් ආතාපි කියන ගුණයෙන් අදහස් කරනවා. එතකොට සම්මා සතියෙන් යුක්ත වීම තුළ මේ ක්‍රියාත්මයේ කුසලතා තුනම ඇත්ත වශයෙන්ම අන්තර්ගතයි. එතකොට අපි අනිශ්චිත විහරණය නැත්තම් නොඇලී නොගැටී නොමුලාව ඉන්න නම් අපතුල සිදුවෙන මේ දේ පිළිබඳව සම්මා සතියෙන් යුක්ත විය යුතුයි. මොකද්ද අපතුල සිදුවන්නේ? දැකීමක් සිද්ධ වෙනවා, ඇසීමක් සිදු වෙනවා, විඳීමක් සිදු වෙනවා, වැටහීමක් සිදු වෙනවා. ඉතින් එක පැත්තකින් අපි ඒක තේරුම් අරන් තියනවා පටිච්ච සමුප්පන්නයක් කියලා. හේතුඵල ධර්මතාවක් හැටියට. අනිත් පැත්තෙන් අපි තේරුම් අරගෙන තිබෙනවා එය දුකටත් හේතු වෙන කාරණයක් බවට එක්තරා තැනකදීපත් වෙනවා. මේ ක්‍රියාවලිය හේතුඵල ධර්මතාවයක් හැටියට තේරුම් නොගෙන හිටියොත් සහ ඒ වගේම ඒ ක්‍රියාවලිය තුල සිහිනුවණින් යුක්ත නොවුනොත්, සිහිනුවණින් වීර්යයෙන් යුක්ත නොවුනොත්, තනි වචනෙන් කිව්වොත් සම්මා සතියෙන් යුක්ත නොවුනොත් තමයි මේ ප්‍රපංච කරණය නැත්තම් අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර, පාප අකුසල කම්ම මෙන්න මේ සංකීර්ණ ක්‍රියාවලියට අපි ප්‍රපංච කියනවා. අන්න ඒක සිද්ධ වෙන්නේ අපි සම්මා සතියෙන් යුක්ත නොවුනොත්. ඒක නිසා අපි මේ සංසිද්ධිය දැකීම, ඇසීම, විඳීම, වැටහීම කියන දේ අපි තේරුම් අරන් තියෙන ධර්මතාවක් හැටියට ඒ සිද්ධිය වෙනකොට, සිද්ධිය වෙන්නේ අපේ අභ්‍යන්තරය ඇතුළත සිද්ධ වෙන දෙයක් මේ. ඒ සිද්ධිය සිදු වෙනකොට අපි අවදීන් නැත්තම් සම්මා සතියෙන් යුක්ත වෙනවා. එතකොට අපි මේකෙන් මිදිලා තියෙන්නේ මේ සලායතන නිරෝධ කියන පුළුවන්. ඔය දැකීම, ඇසීම, විඳීම, වැටහීම ක්‍රියාවලිය සලායතන කියලා කියනවා. ආයතන 6 ක්‍රියාත්මක වීම. ආයතන 6 ක්‍රියාත්මක වීමත් සමග ඇති වෙන යම් ආකාරයක අර ප්‍රපංච තමයි ඇත්තටම නිරෝධ වෙන්නේ. එවැනි කෙලෙස් ඇතිවීමක් සිදුවන්නේ නැහැ. දැන් නිරෝධ කියන එකේ තියෙනවා වැළැක්වීම අර්ථයක් තියෙනවා. නිමා කිරීම, හටගත් එක නිමා කිරීමකුත් තියෙනවා. ඇති වෙන්න තියෙන දේ ඇති නොවෙන්න වග බලා ගැනීමකුත් ඒකෙන් අදහස් කරනවා. විශේෂයෙන්ම දැන් මෙතෙක් දැකලා අහලා විඳලා වටහාගෙන යම් කිසි ආකාරයේ ප්‍රපංච කරගෙන තියෙනවා නะ. ඒවා අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා ධර්මාභෝධයත් එක්ක ඒවා නිෂ්ප්‍රපංච වෙනවා. නිෂ්ප්‍රපංච නැත්නම් නිරෝධ වෙනවා. පාලි වචනේ නිප්පපංච. බුදුරජාණන් වහන්සේත් ඒක දේශනා කළා. තමන් තුලේ දේ සිද්ධ වුණා. මතුවට ප්‍රපංච කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි සිහිනුවණින් යුක්තයි. අපිට දකිනකොටම, ඇහෙනකොටම, වැටහෙනකොටම, මේ විඳිනකොටම, වැටහෙනකොටම අපි අවදිමත් නිසා, සතිමත් නිසා, සම්මා සතියෙන් යුක්ත නිසා ප්‍රපංච කරණයකට ඉඩක් නැහැ. ඉඩ ඇහිරිලා තියෙන අවස්ථාව නිරෝධ කියන වචනෙන් අදහස් වෙනවා. ඉඩ ඇහැරිලා තියෙන එහෙම දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ ඉඩක් නැහැ. તો ඔය ස්වභාවය අනුපාදාන ස්වභාවය හැටියට කියනවා. ඒකයි මේ දේශනාවේ නචකින්චි උපාදීයති කියන වචනේ යෙදිලා තියෙන්නේ. නචකින්චි ලෝකේ උපාදීයති කියන. ඒතර ඔන්නෝය අවදිමත් බවකින් සිටීම ඇත්ත වශයෙන්ම සිටීම තුල තමයි මේ අනිශ්චිත විහරණේ තියෙන්නේ. එතකොට මේක අපි මුලදී ඇත්ත වශයෙන්ම පුරුදු පුහුණු වේ යුක්තා.
භාවේතබ්බ ධර්මයක් වැඩි යුතුය. තේරුම් අරගෙන පුරුදු වෙන්න. ඒක සාමාන්‍යයෙන් ලෝකේ කොයි දෙයක් එහෙමනේ. හැම ජීවිතේ පවත්වාගෙන යන්නට අපි හුරු පුරුදු වෙන හැම ලෞකික විෂයක්ම එහෙමයි. තේරුම් ගන්නත් ඕන ඒක හුරු පුරුදු වෙන්නත් ඕන. හිත මෙහෙවල, කය මෙහෙවල, වචනේ මෙහෙවල එය පුරුදු වෙන්න අවශ්‍යයි, පුහුණු වෙන්න අවශ්‍යයි. ඉතින් පුරුදු වුණාම, පුහුණු වුණාම එතන යම් පුරුද්දක්, යම් පුහුණුවක් අපි ළඟ තියෙනවා. ඒකින් කියන්නේ ඕනෑම වෙලාවක ඒක අවශ්‍ය වෙලාවේ ඒ පුරුද්ද පුහුණුව ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඒකට අපි මේ සම්මා සතිය පුහුණු කළොත් අර පසින්දුරන් සහ මනස ක්‍රියාත්මක වෙන හැම විටම ඒ සතිමත් භාවයත් එහෙමම තියෙනවා. එතකොට දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන්, වැටහීමෙන් ඇති වෙන්න තියෙන ප්‍රපංච, ඇති වෙන්න තියෙන ගැටලු ඇති වෙන්න ඉඩක් නැහැ. ඒ ඉඩ හැරිලා තියෙන. ඉතින් ඕකයි නචකින්ච උපාදීයති අනිශ්චිතෝ විහෙරති කියන මේ බුද්ධ දේශනාවෙන් අදහස් වෙන්නේ. ඉතින් ඔය తත්වය ගොඩනගා ගන්න අවශ්‍ය මගක් තිබෙනවා. අනිශ්චිත විහරණයට මගක් තිබෙනවා. ඒක තමයි මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. එහෙම නැත්නම් මජ්ක්‍ධිමා පටිපදා. ඒකායනෝ මග්ගෝ ආදී වචන වලින් සඳහන් කරලා තියෙන්නේ. මග්ගෝ පටිපදා ආදී වචන වලින් හඳුන්වලා තියෙන්නේ. ඉතින් අපි ධර්ම සාකච්ඡා, දහම් පොතපත කියවීමෙන්, ධර්ම ශ්‍රවණයෙන්, කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් එලිපිහිලි කරගන්නේ ඔය මග්ගෝ පටිපදා, මාර්ගය, ප්‍රතිපදාව. හොඳයි, අපි මේ සාකච්ඡාවේ දැනට ඔය මාතෘකාවේ ඉඳගෙන අපි සූත්‍රවලට යොමු වෙලා තියෙනවා. සූත්‍ර කියන්නේ බුද්ධ දේශනා. ඒව පළවෙනි සංගායනාවේදී ගුණ කරලා සකස් කරලා එතෙන් සිට අද දක්වා පවත්වාගෙන යනු ලබනවා. ඉතින් ඒ සූත්‍ර පිටකයක් අපිට තිබෙනවා. පිටකය යන්නෙන් අදහස් කරන්නේ කොටස කියන එකයි. එතකොට විනය පිටකයක්, සූත්‍ර පිටකයක් මූලික වශයෙන් සකස් වුණා පළවෙනි ධර්ම සංගායනාවේදී. ඉතින් මේ දෙක අපිට තිබෙනවා. එයින් මේ ධර්මයේ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙලා තියෙන සූත්‍ර පිටකේ අපි පරිශීලනය කරන්නේ, භාවිතා කරන්නේ මේ සූත්‍ර පිටකේ. එතකොට එහි විභංග සූත්‍ර මාලාවක් අපි සාකච්ඡා කරගෙන ආවා. අන්තිම වශයෙන් අපි සත්‍ය විභංග දේශනාව සාකච්ඡා කළා. මේක පහුගිය සාකච්ඡාවට කලින් සාකච්ඡාවේදී සත්‍ය විභංග දේශනාව කිසියම් නිමාවක් කළත් අපේ කල්යාණ මිත්‍රයෝ නැවත මතක් කළා. එහි අපි කතා කළ මාර්ග සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා, ආර්ය සත්‍ය නැවත ටිකක් සාකච්ඡා කිරීම සුදුසුයි කියලා. ඒ අනුව අපි පෞගේ සාකච්ඡාවේ මාර්ගයේ මේ සමාධි කොටස සාකච්ඡාවට ගත්තා. අද අපි බරපොරොත්තු වෙන්නේ ප්‍රඥා කොටස සැලකිල්ලට ගන්න. ප්‍රඥා ශික්ෂාවට අංග දෙකක් ඇතුළත් වෙලා තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යනුවෙන්. එයින් ඇති වෙන්නේ නැත්තම් ඒක අයිති වෙන්නේ ප්‍රඥා කොටස. දැන් ප්‍රඥා කියන සීල, සමාධි, ප්‍රඥා කියන මේ මූලික ශික්ෂා තුන ගැන අපිට පැහැදිලි අවබෝධයක් තිබෙනවා. ඒක අපි කලිනුත් පැහැදිලි කරලා තිබෙනවා. එහෙම ශික්ෂා තුනක් හැටියට ඉදිරිපත් වෙන්න හේතුව ඒ අපේ පෞරුෂයේ පෞරුෂාංග තුන ඉලක්ක වෙලා තියෙන්නේ. සීලය අපේ චර්යාත්මක අංශය, පෞරුෂයේ තියෙන චර්යාත්මක අංශයේ ඉලක්ක වෙලා තියෙන්නේ. ඒ චර්යාත්මක අංශයේ කිසියම් ඌනතාවයක්, අඩුපාඩුවක්, දෝෂයක් තියෙනවා නම් ඒක ඒ ඌනතාවය පුරවන්නේ, අඩුපාඩුව සකස් කරන්නේ, දෝෂේ වළක්වන්නේ සීලයෙන්, සීලංගයෙන්. ඉතින් ඒක බොහොම උසස් දෙයක්. බුදුදහම ඉගැන්වෙන සීලය බොහොම සියුම් විදිහට ඒවා පැහැදිලි කරලා තියෙනවා. බොහොම ශ්‍රේෂ්ඨයි. මේ නිවන් මාර්ගයේදී අතිශයින් උපකාරී වෙන
මේ ගුණාංගයක් මේ සීල ශික්ෂා. සමහර වෙලාවට වර්තමාන ලෝකයේ සීලය කියන එක සමහර අය ඒ තරම් සැලකිල්ලට නොගන්නා කාරණයක්. නමුත් අපි දකිනවා වර්තමානයේ අපි දකින සියලු අර්බුදයන්ට, සියලු කියන්නේ බොහෝ අර්බුදයන්ට ඇත්ත වශයෙන්ම මේ පාදක වෙලා තියෙන්නේ මානවයාගේ දුස්සීලකම්, සීලවන්ත භාවයේ අඩුපාඩුකම්. ඉතින් ඒවා සමහර වෙලාවට අපි මේ කාමයට බර ගතිය නිසා ඒවා පිළිගන්නේ නැහැ. ගොක් අය දැන් මේ ධර්ම මාර්ගයේ යන සමහර ඇත්තෝ මේවා සාකච්ඡා කරන ඇත්තෝ පවා නිසීලයේ පිළිබඳ අඩු තක්සේරුවක ඉන්නවා. නමුත් අපි දන්නවා දුස්සීල භාවයට පත් වෙන්න මේ මාර්ගයේ ඇහිරෙනවා ඇත්ත වශයෙන්. ඉතින් යන්න බෑ, ඉදිරියට මාර්ග වඩන්න බෑ. වෙන වෙනත් ප්‍රශ්න ගැටලු රාශියක් ජීවිතේ මත කඩා වැටෙනවා. ඒවයින් විශාල තෙරපුමක්, ඒවයින් විශාල පීඩාවන්ට ලක්වීමක් තියෙනවා. සීල ශික්ෂාවේ අඩුපාඩුකම නිසා. අනිත් ශික්ෂා දෙකේ අඩුපාඩුකම්, සමාධි ප්‍රඥා ශික්ෂා දෙකේ අඩුපාඩුකම් නිසාත් බොහෝ දුක්ඛ දෝමනස් ඇති වෙනවා. ප්‍රඥා ශික්ෂාවේ අඩුපාඩුකම් නිසා ඇති වෙන්නේ දෘෂ්ටිගත වීම, වැරදි වැටහීම් ආදී දේවල්. ඉතින් ඒවයිනුත් අපි දන්නෝ දුක්ඛ දෝමනස් ඇති වෙනවා. මේ ප්‍රඥා ශික්ෂාවේ අඩුපාඩුකම ඇති වුණා. සමාධි ශික්ෂාවේ සමාධිය වඩාගෙන නැති වුණාමත් අපේ සිත් කලබල වෙලා, සිත් නොසන්සුන් වෙලා ඒ විදිහට ඒවයිනොත් ගැටලු ඇති වෙනවා. ඉතින් සීල ශික්ෂාවේ ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙලා තියෙන්නේ කායික හැසිරීම, වචන භාවිතය. ඒ කායික හැසිරීමයි වචන භාවිතයයි තුලින් අපි කරන ජීවන පැවැත්ම, ඒ ජීවන ප්‍රයත්න ඇතුළෙම තමයි ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා ප්‍රවැත්වීම, නොඑක් විදිහේ සංකීර්ණ ක්‍රියාකාරකම් පද්ධතියක් එහි ඇතුළත්. ඉතින් ඒවයි යම් යම් ඒවා ක්‍රියාත්මක නොවි ඉන්න බෑ. අපි ඒවයි ඒ ආජීවයේ දීපෑත්ම කරන්න ඕන. නමුත් මේ සීල ශික්ෂාවේ අඩුපාඩුකම් නිසා ඒවයි නොඑක් තැන්වල ගැටලු, ගැටුම්, ගැහැට, ප්‍රශ්න ඇති වෙනවා. ඒවයින් වෙලුනොත්, ඒවට යට වුණොත්, ඒවට වැටුනොත් අනිත් ශික්ෂා දෙක වඩන්නත් ඒක බාධාවක් වෙනවා. ඒක නිසා අපි හුඟක්ම මේ සීල ශික්ෂාව කෙරෙහි අපේ සුවිශේෂ සැලකිල්ලක් තියෙනවා. ඒකයි. ඉතින් සමාධි ප්‍රඥා ශික්ෂා දෙක පිළිබඳවත් එසේමයි. අපි මුල් ශික්ෂා දෙකට අයිති මාර්ගාංග අපි පැහැදිලි කරා. අද අපි ප්‍රඥා ශික්ෂාවට අදාළ කොටස සාකච්ඡා කරලා අපි බලමු මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය පිළිබඳ අපි කතා කරගෙන ආව සාකච්ඡාව අදින් නිමා කරන්න. එතකොට මේ සත්‍ය විභංග දේශනාව ඇතුළත් වන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේ සූත්‍ර කියවා ගන්නත් දැන් ඉඩ අවකාශ තිබෙනවා. හැමෝටම විවේක ඇති හැම වෙලාවකම ධර්ම දේශනාවලට කන් දීම සහ මේ සූත්‍ර කියවන්නේ යම් උත්සාහයක් දරනෝ නම් මොකක් හොඳයි. අන්තර්ජාලගතව තියෙන නිසා අපිට ඉස්සර වගේ නෙමෙයි ගොඩාක් පොතපත පෙරලීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. අපිට මේවා පරිශීලනය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒක නිසා අපේ කල්යාණ මිත්‍රවරු ඒ සඳහා උත්සාහ කරන්න කියලා. මේ ඒකත් ඇත්තටම විවේකයෙන් කරන්න ඕන වැඩක්, අදිශියේ කළ හැකි දෙයක් නෙමෙයි. ඉතින් එහෙම සාකච්ඡා කරලා ඒවයින් කිසියම් ආකාරයක ඇති වෙනවා නම් ගැටලු, ප්‍රශ්න ආදී දේවල් වුණත් අපිට කතා බහ කරන්න පුළුවන්. හොඳයි, අපි සත්‍ය විභංග දේශනාවට යමු වෙනවා. එහි චතුසත්‍යයෙන් හතරවැනි සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය, දුක නිමා කිරීමේ, දුක අවසන් කිරීමේ උතුම් ප්‍රතිපදාව තමයි අපි මේ විමසා බලන්නේ. එය අංග වශයෙන් 8ක්ද, ශික්ෂා වශයෙන් 3ක්ද, ওই විදිහට පැහැදිලි වෙලා තියෙන දේශනා වෙලා තියෙන. ඊ අනුව අපිට දැන් පැහැදිලි එහි අංග සහ ශික්ෂා. අංග කියන්නේ එහි ඇතුළත්
යම් යම් ක්‍රියාකාරකම් ඔව් අපිට ඕනනම් භාවනා භාෂාවෙන් කමඨහන් කියන්න පුළුවන් මාර්ග අංග අංග කියන වචනේ පාලි වචනයක් මග්ගංග මාර්ගාංග ඉතින් මේ මාර්ගාංග ඇතුළත් කරලා තියෙන කිසියම් ශික්ෂාවක් වැඩෙන පරිද්ද පරිද්දෙන් සීලය වැඩෙන ආකාරයට සමාධිය වැඩෙන ආකාරයට ප්‍රඥාව වැඩෙන ආකාරයට තමයි මේ මාර්ගාංග සකස් කරලා තියෙන්නේ. එය බුදු පියාණන් වහන්සේගේ තථාගත වරුන්ගේ සකස් කිරීමක් හැටියට අපිට ලැබිලා තියෙන්නේ. ඒක දැන් අනුගමනය කරන්න බැසගෙන තින්න අපිට දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා මේ මාර්ගාංග වැඩිමින් මේ කුසලතා තුන වැඩෙන බව. ඒක දැන් හුදු සුතමේ ඥානයකින් එහාට ගිහිල්ලා දැන් අපිට භාවනාමය ඥානයක් හැටියට නැත්නම් අත්දැකීමක් හැටියටම දැන් අපිට තියෙනවා ඒක. මම හිතනවා හැමෝටම මේ අත්දැකීම තියෙනවා කියලා. මොකද හැමෝම මේ මාර්ගයේ ධර්ම මාර්ගයේ ගමන් කරන ඇත්තෝ. එතකොට අපි ප්‍රඥා ශික්ෂාව එතන අංග දෙකක් හැටියට දක්වනවා. ප්‍රඥා ශික්ෂාව අංග දෙක සම්මා දිට්ඨි සම්මා සංකප්ප. එතකොට මේවා සත්‍ය විභංග දේශනාවේදීත් මහා සතිපට්ඨාන දේශනාවේදීත් වෙනත් තැන්වලදීත් මේවා විස්තර වෙනවා. මහා සතිපට්ඨාන දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනාව සත්‍ය විභංගයේ මේ කරුණු විස්තර කිරීම කෙරෙන්නේ සරියුත් හාමුදුරුව විසින්. ඒකේ කරුණු ලබන්නේ ස්ථාන දෙකේම මේ විග්‍රහ සමාන ආකාරයෙන් තියෙනවා. කතමාච භික්කවේ සම්මා දිට්ඨි. කතමාච අවසෝ සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. ඥානං. ඥාන කියන වචනේ අපි දන්නවා යම් දැනුම් දැනුවත් බවක් තේරුම්ගත් ස්වරූපයක් වටහාගත් ස්වභාවයක් තමයි. ඥානං කියන වචනයෙන් අදහස් කරන්නේ අපිට තේරෙනවා වැටහෙනවා අවබෝධ කරගෙන තිබෙනවා කියන අදහස ඥානං. එතකොට කුමක් සම්බන්ධ ඥානේද මෙතනින් අදහස් කරන්නේ? එතකොට ඒක මෙතන නිශ්චිතව කියනවා කරුණු හතරක් අලලා චතුරාර්ය සත්‍ය අලලාමයි නැවත මේක කියන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං කිය. එතකොට ඥාන කියන ඒවා ලෝකේ යම් යම් ඥාන පද්ධති, දැනුම් පද්ධති තව ගොඩක් තියෙනවා. ඒවා අපිට කෙලවරක් කරන්න බැරි තරම් ඥාන පද්ධති තිබෙනවා. ලෞකික ජීවිතයට උවමනා කරන අවශ්‍ය කරන ඇතැම් ඥාන එවැනි දේ තියෙනවා. ඉතින් ඒ අතරින් දුකින් මිදීම පිණිස දුක්ඛ නිරෝධය පිණිස හේතු වෙන ඥාන මූලික වශයෙන් හතරක් දක්වනවා. ඒ තමයි මේ දුක්ඛේ ඥාන. දුක කියන්නේ කුමක්ද කියලා ඒක ඥානනය කර ගැනීම නැත්නම් අවබෝධ කර ගැනීම වටහා ගැනීම. ඉතින් ඒක අපි සාකච්ඡා කරා කලින්. ඒ වගේම දුක්ඛ සමුදය ඥාන. මේ දුක්ඛ කියන ස්වභාවය හටගැනෙන ආකාරය ඇති වෙන ආකාරය නැත්නම් ඒවට හේතු ප්‍රත්‍ය කවරේද යන්න ඥානනය කර ගැනීම අවබෝධ කර ගැනීම දුක්ඛ සමුදය ඥානං. ඒ වගේම එයින් මිදීම කියන දේ විමුක්තිය දුකින් මිදීම කියන දේ දුක්ඛ නිරෝධේ ඥානං. ඒ ඥානනය කර ගැනීම වටහා ගැනීම. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. දුකින් මිදීම සඳහා තියෙන ප්‍රතිපදාව වැඩපිළිවෙල මාර්ගය ඥානනය කර ගැනීම අවබෝධ කර ගැනීම. එතකොට දැන් මේ ඥානය එක්තරා තැනකට ඉලක්කගත කරලා තියෙනවා අපි. ඥානය අපේ ක්‍රියාත්මක වෙනවා විවිධ අංශවලට. ඒක අපේ මනසේ තියෙන මානසික හැකියාවක් ඥානන හැකියාව. මූලික නාම ධර්ම පහක් නැත්නම් නාම මාත්‍ර නැත්නම් නාම බීජ කියලා අපිට ඒව හඳුන්වන්න පුළුවන්. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා.
නාම විස්තර වෙන්නේ එහෙමයි අපේ දහමේ බුද්ධ දේශනාවේ. එතන තියෙනවා සංඥා කියලා දෙයක්. සංඥා කියන්නේ සංජානන හැකියාව. යමක් තේරුම් ගැනීමේ, වටහා ගැනීමේ, අවබෝධ කර ගැනීමේ හැකියාව. ඒක බීජ අවස්ථාව ඇත්තටම නාම ධර්මවල. ඒ නාම ධර්ම වලින් ඒ සංඥා කියන නාම ධර්මයෙන් ඇසකනනාසේ දිවකය කියන මේ පංච ඉන්ද්‍රියයන් වර්ධනය වීමත් සමගම ඉන්ද්‍රිය ඥානයක් බවට පත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවට එනකොට හඳුන්වන්නේ විඥාන කියලා. අර ඥානන හැකියාව, ඒ ඥානන ඥානනය කර ගැනීමේ හැකියාව ටිකක් සංකීර්ණ වෙනවා, පුළුල් වෙනවා. ඒ අවස්ථාව හඳුන්වන්නේ විඥාන කියලා. වෙන්වෙන් කර දැන අඳුන ගන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ කියන්නේ අර ඉන්ද්‍රිය පහට අදාළ වෙන දේ වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මනසට ගෝචර වෙන ධර්මතා. මේ හයටම ගොදුරු වෙන දේ, ගෝචර වෙන දේ, හමු වෙන දේ වෙන් කර හඳුනා ගැනීම හැකියාව. විඥාන එකයි ඒවා චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් දක්වලා තියෙනවා. ඔය මට්ටම හැම සත්වයේගෙම යම් ස්වභාව දහමට අනුව සිද්ධ වෙනවා. අර සංජානන හැකියාව නැත්නම් සංඥා බීජය, ඒ නාම මාත්‍රය ඒක ක්‍රමයෙන් වර්ධනය වෙලා ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. විඥාන. ඒ විඥාන තමයි තවදුරටත් වර්ධනය කිරීමක් කරන්නේ. පඤ්ඤා, අභිඥා, පරිඥා වශයෙන්. ඒ හැමතැනම තියෙන අර ඥානන හැකියාවම තමයි, වෙන දෙයක් නෙවෙයි. නමුත් ඒක එක්තරා විදිහකට සකස් කිරීමක්, වර්ධනය කිරීමක්, දියුණු කිරීමක් අපිට දැක ගන්න පුළුවන් අපේ ධර්ම මාර්ගයේ තුල. එතකොට ඊළඟ අවස්ථාව ඔය පඤ්ඤා, පජානාතීති පඤ්ඤා ආදී වශයෙන්, අභිජානාතීති අභිඤ්ඤා, පරිජානාතීති පරිඤ්ඤා වශයෙන් මේක වර්ධනය වෙනවා. වර්ධනය කරන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් තියෙන විඥාණය පඤ්ඤා බවට හැරෙන්නේ මේ තථාගත ධර්මය ඇහිමෙන්, ශ්‍රවණය කිරීමෙන්, සෝතාපන්න වීමෙන්, නැත්තම් ධර්ම ශ්‍රවණේ සුතමයි ඥානේ. ඉතින් තමයි මේ පඤ්ඤා වෙන්නේ, පඤ්ඤාවල ප්‍රධාන ලක්ෂණේ. ඉතින් ආචාර ධර්මීය අංශය, හොඳ නරක, කල යුත්ත නොකල යුත්ත පිළිබඳ අවබෝධයක්, වැටහීමක් ඇති කර ගැනීම, ඇතිවීම. ඉතින් ඒකෙදි අපි අර සද්ධර්ම ශ්‍රවණයෙන්, කල්යාණ මිත්‍රත්වයෙන් පඤ්ඤාව ඇති වෙනවා. එහිම වර්ධනීය අවස්ථාවක් තමයි අභිඥා කියලා කියන්නේ. අභිඥා කිව්වේ මේ නාම රූප ධර්මවල යථා ස්වභාවය තේරුම් ගැනීම. ඒක සාමාන්‍ය කෙනෙකුට, සාමාන්‍ය කියන්නේ අසුතෝ පුතුජන මට්ටමේදී ඒක එහෙම වෙලා නැහැ. පඤ්ඤා අභිඥා නැහැ. ඉතින් ඒ දෙක තෝරගන්න පුළුවන් වෙනවා. මේවා ධර්ම මාර්ගයේ කෙරෙන දේවල්. දැන් අපි නිවන් මගේ යනවා, නැත්නම් මග වඩනවා, අපි කුසල් වඩනවා කියලා අපි කියනවානේ. ඒ කුසල් වඩනවා කියන එකෙන් අදහස මෙන්න මේ දේවල් කරනවා කියන එක. විඥාන මට්ටමේ තියෙන ඥානන ක්‍රියාවලිය පඤ්ඤා, අභිඥා, පරිඥා මට්ටමට වර්ධනය කිරීම තමයි කුසල් වැඩිම කියන්නේ. ප්‍රඥා කුසලයේ වැඩිමක්, වර්ධනය කිරීමක්, දියුණු කිරීමක්. ඇයි එහෙම කරන්නේ? මොකද්ද ඒකේ අවශ්‍යතාවය? එතෙන්ට වර්ධනය කරොත් තමයි අර දෘෂ්ටි, වැරදි වැටහීම් ඉවත් වෙන්නේ. ඒක වර්ධනය කරන්න තමයි අර දෘෂ්ටිමය දෝෂ, නැත්තම් තේරුම් ගැනීමේ දෝෂ කොටස ඉවත් වෙන්නේ. ඉතින් ඒ ටික ඉවත් නොවි නිවන සාක්ෂාත් කරන්න බෑ. මොකද දෘෂ්ටිමය දෝෂ විසින් ආපහු වැරදි දෘෂ්ටි වලින් කරන ක්‍රියාවලට ගිහිල්ලා දුක් ඇති කරන. ඒක නිසා ඉතින් ওই විදිහට ඥානන හැකියාව
සියලු සත්වයන්ටම තියෙන ඥාන නැහැ කියාව ක්‍රමයෙන් වර්ධනය කිරීමක් වැඩි දියුණු කිරීමක් මේ පඤ්ඤා ශික්ෂාවේදී ප්‍රඥා ශික්ෂාවේදී කරනු ලබයි. අපේ පෞරුෂයේ හැටියට ගත්තොත් අවබෝධමය පැත්ත බුද්ධිමය අංශයේ වර්ධනය කිරීම. ඒකයි. ඉතින් එහි පිබිදීමම තමයි බුද්ධ කියන්නේ. බුද්ධ කියන වචනයක් අපි පාවිච්චි කරනවානේ. ඒ බුද්ධ කියන වචනෙන් අදහස් කරන්නේ මේ මනසේ පිබිදීම නැත්නම් අවබෝධය පැත්ත සම්පූර්ණම පිරිසිදු වීම. ප්‍රබු ක්‍රමයෙන් වර්ධනය වීම. එතකොට දැන් අපි මේ ප්‍රතිපදාව පිළිබඳ කතා කරද්දී මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන ඒ විශේෂ යෙදුමට හුඟක් අපි අවධානය යොමු කළා. මේ මාර්ගාංග වලින් කරන්නේ ඊඒඒ ක්‍රියාකාරකමේ මැදය මැද අපිට සිංහලෙන් ඒකට මැද කියන වචනේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. පාලියෙන් මජ්ක්‍ධිමා කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ඒ මැදේ මැද අල්ලා ගන්න එක. එතකොට මේ මාර්ගාංග වලින් කියවෙන දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයාම සති සමාධි කියන ඒවා අපි තුල පවතින නාම ධර්ම රූප ධර්ම නාම රූප කියලා කියන්න පුළුවන් අපිට ඒවට. දිට්ටි සංකප්ප ගත්තම හුඟක්ම නාම ධර්ම හැටියට සලකන්න පුළුවන්. වාචා කම්මන්ත ආජීව ඇතුලේ නාම රූප දෙකම තියෙනවා. ආපහු වායාම සති සමාධි නාම ලක්ෂණ පෙන්නයි. ඉතින් ওই විදිහට තියෙන්නේ නාම රූප ධර්ම. එතකොට මේවා මේ යම් තැන අපි මේවා නිමා වෙනවා නම් නිමා වෙන්නේ අවසන් වෙනවා නම් කෙලවර වෙනවා නම් ඒ මරණයේදී තමයි. මරණය දක්වා මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි කරන්නේ මේක මැදමාවතේ පවත්වා ගන්නවා. මේ මැද කියන එක තමයි අපි හුඟක් කලින් සාකච්ඡාවලදීත් අවධාරණය කළා. කුමක්ද මැද? සාමාන්‍යයෙන් මධ්‍ය තේරුම් කරන්නේ උභවන්තේ අනුපගම්ම කියන දේශනාවේ. උභවන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. තථාගතවරු තම තමන්ගේ දහම තමන්ගේ ප්‍රතිපත්ති මාර්ගය මැද මාවතේ තමයි දේශනා කරන්නේ. මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. එතකොට අපිටත් මේ මැද මාවත අල්ලගන්න වෙනවා. එතකොට අපි සීලය සමාධි අංගවලදී මේ මැද මාවත කතා කරා. සීලංගේදී වාචා කම්මන්ත ආජීව තුන. මැද කියලා කියන්නේ මේ කෙලෙස් ඇති නොවන තැන, දුක් ඇති නොවන තැන. වචනය ගත්තොත් වචන කතා නොකර සිටීම එක අන්තයක්. ඒ වගේම බුරු කේලම් පරුස වචන හිස් වචන සහිතව කතා කිරීම අනිත් අන්තය. එතකොට ඒ දෙකෙන් බැහැර වෙලා බැහැර වුණාම තමයි මේ මැද කියලා කියන්නේ. එතකොට කතා කිරීමක් තියෙනවා. නමුත් නිහඬ වීමකුත් නැහැ. ඒ වගේම බුරු කේලම් පරුස වචන හිස් වචන ආදී වචී දුෂ්චරිතය ඒකත් නැහැ. ඒ උභවන්තයෙන් බැහැර වෙලා කරන කතා බහක් තමයි එතන තියෙන්නේ. කම්මන්තයට ඇවිල්ලා බැලුවත් ඒත් එහෙමයි. නොකර සිටීමක්, කය මෙහෙවලා කිසිම වැඩක් නොකර සිටීමක් නැහැ. අනිත් පැත්තෙන් කය මෙහෙවලා කරන පව් අකුසල, පාප අකුසල ක්‍රියාකාරකම් සිදු කරන්නේත් නැහැ. එතකොට ඒ අන්ත දෙක, ඒ දෙයන්සයට බර වෙන්නේ නැතුව, ඒක පැත්තකටවත් බර වෙන්නේ නැතුව උභවන්තේ අනුපගම්ම ඒ අන්ත දෙකෙන් බැහැර වෙලා කායික ක්‍රියාකාරකම් කරන. පානගත අදත්තා දාන කාමීත්‍යාචාර වලට බර වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් කයින් කළ යුතු දේ පැහැර හරින්නෙත් නැහැ, නොකර හරින්නෙත් නැහැ. කය මෙහෙවල කර යුතු දේ කරන. දොවේ විදිහටයි මැදේ, ඒක මැද අල්ලා ගන්නවා. එතකොට අපි එක්තරා පිරිසිදු වචන භාවිතයක් පිරිසිදු ආකාරයෙන්
කායික ක්‍රියා පැවැත්වීමක් මෙතන තියෙනවා. උබෝවන්තේ අනුපක. ආජීවයට ආවම ඒත් එහෙමයි දීප පැවැත්ම කරනවා. ඒක අතහැරලා දානවා නෙමෙයි. කවුරුත් ආජීවය පවත්වනවා. දීප පැවැත්ම කරනවා. නොකර හරින්නේ නැහැ ඒක නෝ. ඒ කියන්නේ සෝබා දහමෙන්ම දීප පැවැත්ම කියන දේ අපිට එක්තරා කරන්න සිදු වෙලා තියෙන හේතුඵල ධර්මතාවයක් හැටියට. එහෙත් අපි මිච්ඡා ආජීවයට වැටෙන්නේ නැහැ. වැරදි ජීවනෝපායන්ට වැටෙන්නේ නැහැ. මොකද ඒවයින් ආපහු දුක ඇති කරන්නේ. එතකොට මේ අන්ත දෙකේ ලක්ෂණය කෙලෙසුණු බවක් තියෙනවා. ඒ වගේම දුක ඇති කරන. ඒකයි බුදුපියාණන් වහන්සේ උබෝවන්තේ අනුපගම්ම කියලා කිව්වේ. ඒ අන්තවල තියෙනවා කෙලෙසුණු බවක්. හීනෝ ගම්මෝ පෝතුජ්ජනකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා ඒක අන්තයක් පැහැදිලි කරනවා. අනිත් අන්තේ අනරියෝ අනත්ත සංහිතෝ කියලා පැහැදිලි කරනවා. අනර්ථයේ පිණිස හේතු වෙනවා කියලා. ඒ කියන්නේ දුක ඇති කරනවා, කෙලිස් ඇති කරනවා කියන එක. ඉතින් ඇති නොවන මට්ටමෙන් ඒ ප්‍රමාණයෙන් මේ දේවල් කරන. එහෙමයි ඔය සීල විසුද්ධිය. අපි ඕකට සීල විසුද්ධි කියලාත් කියනවා. අපේ චර්යාත්මකාංශයේ පිරිසිදුව තියෙන. එතකොට කතා නොකර ඉන්නවත් නෙවෙයි. වැඩ නොකර ඉන්නවත් නෙවෙයි. දියනෝපාය පවත්වා ගන්නේ නැතුව ඉන්නවත් නෙවෙයි. ඒ තුනම කෙරෙනවා. වාචා, කම්මන්ත, ආජීව තුන කෙරෙනවා. නමුත් උබෝවන්තේ අනුපගම්. මේ අන්තවලට බර වෙන්නේ නැහැ. ඉතින් ඒ මෙද පාවතේ පවත්වා ගන්නට උබෝවන්තේ අන්තවලට බර නොවි මෙද මාවතේ පවත්වා ගන්නට අපිට අර කුසලතා අනිත් පැති දෙපැත්තෙන් තියෙන කුසලතා ඒ කියන්නේ සමාධි සහ පඤ්ඤා උපකාරී වෙනවා. මේ ඒ සඳහා අවශ්‍ය අවබෝධය ලැබෙන්න ඕන. ඒ වගේම ඒ සඳහා හිත සංවර කරගන්නත් ඕන. මේ දෙක තමයි ඔය දෙපැත්තෙන් තියෙන්නේ සමාධි පඤ්ඤා. මේ විදිහට. ඉතින් සමාධි පඤ්ඤාංග වලට ගියත් ඒත් එහෙමයි. ඒවයි තියෙන අංග වලත් මධ්‍ය අල්ල ගන්න වෙනවා. සමාධි අංගේ වායාම සති සමාධි ඉවත් අපි සාකච්ඡා කළා. වෑයම හුදෙක් අකුසලයේ බැහැර කරන්න කුසලයේ වඩයි. තරණ වෑයම. ඒක සතර ආකාරයකින් අපි තේරුම් ගත්තා. ඒක තමයි ඒකේ මධ්‍ය මැද. ඒ කියන්නේ නිකලස් තැන දුක් නැති තැන. දුක් ඇති නොවන කෙලෙස් ඇති නොවන තැන. සතියත් ඒත් එහෙමයි. අපි සතිය පවත්වන්නේ නිතරම අර සම්මා සති එතන අදහස් කරන්නේ. ඒක තමයි සතියේ මධ්‍ය මැද කෙලෙස් ඇති නොවන තැන. සමාධියත් ඒත් එහෙමයි. කුසල චිත්ත ඒකාග්‍රතා සමාධියේ තියෙන මිච්ඡා සමාධි සම්මා සමාධි කියලා දෙකක්. මිච්ඡා සමාධියට වැටෙන්නේ නැතුව සම්මා සමාධි කුසල් සිත්තු වල හිත යොමු කර ගැනීම කුසල් සිත් ඇති කර ගැනීම ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ. ඉතින් ওই විදිහට ඔය සීල සමාධි අංග අපි කතා කළා. ඉතින් ප්‍රඥා අංගයට ඇවිල්ලා බැලුවත් මේ මැද අල්ල ගන්න ඕන. එතකොට අපි මේ ඥාන පද්ධති වර්ධනය කර ගැනීම කියන කාරණේ ගත්තොත් මනුෂ්‍යෝ මේ ඥානය ඇති කර ගන්නට ෘචියක් තියෙන කැමැත්තක් තියෙන. අපි සරල භාෂාවෙන් කිව්වොත් යම් යම් දේවල් ඉගෙන ගන්න කැමතියි. අලුතෙන් අලුතෙන් දැන ගන්න කැමතියි. මේ දැන ගන්න ඉගෙන ගන්න ගතිය අවශ්‍යයි. ඒක එක පැත්තකින් විඥානාහාර පස්සාහාර ආදී වශයෙන් දක්වලා තියෙනවා. ඒක එක්තරා ආකාරයකට මනසට අවශ්‍ය ආහාරයකුත් වෙනවා. නිතරම අපිට ඌමනාව තියෙන යම් යම් දේවල් දැනගන්න. ඒ වගේම අලුතින් යම් යම් දේ ඉගෙන ගන්නත් කැමතියි. මෙතෙන්දී අපි බැලුවොත් ඉගෙන ගන්න දේවල් දැනගන්න දේවල් අපි ලෞකික පැත්තට බර කරලා දැනගන්නවා ඉගෙන ගන්නවා. එතකොට අපේ මනසේ ගොඩ ගැහෙන්නේ එකතු වෙන්නේ රැස් වෙන්නේ ලෞකික ඥාන. ලෞකිකත්වයේ පිළිබඳව අපි දන්නවා, අපිට තේරෙනවා, වැටහෙනවා. ඉතින් අපි කියනවා අහවල් අහවල් ඉෂේ
ගැන මම දන්නවා මේ දේ කරන්න දන්නවා මේ දේ මේ යන්ත්‍රයේ සූත්‍රය හසුරවන්න දන්නවා කියලා අපි ඒ ලෞකික ඥාන පිළිබඳ අපි කියන ඒ හැකියාව අපිට ඇති කරගන්න පුළුවන් ඒවයින් ලෞකික වශයෙන් ප්‍රයෝජනක් තියෙනවා ඒ ප්‍රයෝජන නිසා ජීවිතේට පහසුවක් ඒ වගේම සමහර වෙලාවට ඒෙන් ලබන ලොකු තෘප්තියක් තියෙනවා ඒ ලෞකික ඥාන පැත්තේ ස්වરૂපය එහෙමයි ඒ ස්වභාවය නිසා අපි ලෞකික ඥාන පැත්තට බර වීමක් තියෙනවා ලෝකේ වැඩිපුරම එහෙම බර ගතියක් තියෙනවා කොච්චරවත් සොයනවා විමසනවා පරිේෂණ කෙරෙනවා එතකොට ඒ පරිේෂණ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා අනරියා පරිේෂණ අනාරි පරිේෂණ හැබැයි ඥානය තමයි වැඩෙන්නේ එතන ඥානයක් වැඩෙන්නේ නැත්තේ නේ ලෞකිකත්වයට බරව ගිය ඥානයක් වැඩෙන්නේ ඉතින් ඒකෙන් යම්කිසි තෘප්තියකුත් තියෙන නිසා ඒ පැත්තට බරව යන එහෙම අධ්‍යාපනයෙන් බැලුවොත් 99%ක්ම වගේ මේ ලෞකික ඥාන ඇති කිරීමක් කරා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ ලෞකික ඥාන කොතරම් ලැබුවත් ඒව දුක්ඛ නිරෝධයට හේතුවක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ බුදුදහමේ කියන පඤ්ඤා ශික්ෂා ප්‍රඥා ශික්ෂාවට ලෞකික ඥාන ලැබීම ඇතුළත් කරලා නැහැ. ඇතුළත් කරලා නැහැ. ඇතුළත් කරලා තියෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන. එතකොට අපිට යම් ප්‍රශ්නයක් වගේ මෙතෙන්දි මතුවෙන්නත් පුළුවන්. එතකොට ওই ලෞකික ඥානවලින් තොරවද දුක්ඛේ ඥානය ඇති කරගන්නේ කියලා. මේ ලෞකික ඥානවලින් එකට කිසි සම්බන්ධයක් නැති එකක්ද දුක්ඛේ ඥානයි දුක්ඛ සමුදය ඥානයි දුක්ඛ නිරෝධේ ඥානයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානයි නැහැ සම්බන්ධයි මොකද්ද අපි යම් කිසි ලෞකික ඥානයක් අපි හිතමු උදාහරණයක් හැටියට අපි මේවට උදාහරණ කතා කරමු අපි හිතමු ආර්ථිකය ගැන අපි ඉගෙන ගන්න ආර්ථිකය කියන්නේ අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් නේ. ජීවත් වීම සඳහා කිසියම් ආර්ථික හැකියාවක් තියෙනවා. අපිට ජීවත් වීමට අවශ්‍ය කරන සිව්පසයක් තියෙනවා. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත්, තෙත් ආදී කොට ඇති භාණ්ඩ හා සේවා. මේවා සම්පාදනය කර ගැනීමෙහිලා අපි ළඟ තියෙන හැකියාව, දක්ෂකම තමයි ආර්ථික හැකියාව කියලා කියන්නේ. ඒ දේවල් සම්පාදනය කරගන්න තියෙන හැකියාව නිෂ්පාදනය කරන්න හෝ මිලදී ගන්න හෝ කුමන අංශයකින් හෝ ඒ අත්‍යවශ්‍ය දේවල් පිළිබඳ තියෙන හැකියාව ආර්ථික ශක්තිය. එතකොට ඒ සඳහා අපි ඥානයක් ඇති කරගන්නවා. ආර්ථික විද්‍යා ඥානය කියලා අපි කියමු. එතකොට අපිට කියන්න පුළුවන් ඒක ලෞකික පැත්තට අදාළ ඥානයක් කියලා. ඒ ඥානය තුලම තමයි අපි දුක්ඛේ ඥානය. ආර්ථික විද්‍යාවේදී කොහොමද දුක ඇති වෙන්නේ? ඒ දුකට හේතුව මොකක්ද? ඒ දුකෙන් මිදෙන්නේ කොහොමද? ඒ දුකෙන් මිදීමේ මාර්ගය මොකක්ද? මේ දුක කියන එක ආර්ථිකයෙන්, දේශපාලනයෙන්, සමාජ ක්‍රමයෙන් තොර වෙන එකක් නෙමෙයි. ආර්ථිකයේ හසුරවන්න ගියාම තමයි ඒක ඇතුලේ දුක එන්නේ. දේශපාලනයේ හසුරවන්න ගියාම තමයි ඒක ඇතුලේ දුකමත් වෙන්නේ. සමාජ සම්බන්ධතා පවත්වන්න ගියාම තමයි ඒක ඇතුලේ දුක්ඛය මතුවෙලා එන්නේ. එහෙමනේ. එතකොට දැන් මෙතන අදහස් කරන්නේ ආර්ථික, සමාජ, දේශපාලන, පාරිසරික මේ ආදී අපේ පද්ධති මෙහෙවීමට අවශ්‍ය ඥානය බැහැර කිරීමක් නෙමෙයි. ඒ ඥානය අපිට තියෙන්න ඕන. නමුත් ඒකේ ඒ ඥානය තුලින් ඒ විෂය හදාරනකොට ආර්ථික විෂය, සමාජ විෂය, දේශපාලන විෂය, පරිසර විෂය කියලා අපි ඔහොම නිකන් හතරක් ගමු දල වශයෙන්. ඒ විෂය හදාරද්දී අපිට තේරෙන්න ඕනේ මේ විෂය ඇතුලේ කෙසේද දුක්ඛය, ඒ විෂය ඇතුලේ දුක්ඛ මොනවාද? දුක්ඛේ ඥාන.
ඒ විෂය ඇතුලේ දුක හටගන්නේ කෙසේද? දුක්ඛ සමුදය ඥාන. කොහොමද ඒ දුක නිරෝධ කරගන්නේ? මොකක්ද එහි මාර්ගය කියලා අපිට තේරෙනවා. දැන් අපි ඔය ආර්ථික විෂය ඇතුලේම අපි කතා කරොත් දැන් ආර්ථිකයක් ඇති කරගන්නේ කුමක් සඳහාද? මොනවා සම්පාදනය කරන්නද? මේ හතර තමයි. ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් ආදී භාණ්ඩ හා සේවා. ඔය දේ සම්පාදනය කරගන්නනේ ආර්ථික ආර්ථිකය ඇතුලේ කෙරෙන්නේ ඔච්චරයි. ඉතින් ඔය කාර්යය කවුරුත් කරන ජීවන පැවැත්මට අවශ්‍ය කරන දේ අපි ඕකට අපි සාමාන්‍යයෙන් කියන්නේ ධර්මීය භාෂාවෙන් චතුපච්චේ නැත්තම් සිව්පසේ කියලා කියනවා. ප්‍රත්‍ය කියන්නේ මොකද? ඒවා මේ ජීවිත පැවැත්මට උපකාරී වෙන දේවල් කියන අර්ථයෙන් තමයි පච්චය කියන්නේ. සිංහලෙන් ඒකට පසය කියනවා. චතුපච්චය සිව්පසය කියලා කියනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ විදිහට චතුපච්චය සිව්පසය තමයි මේ ආර්ථිකය ඇතුලේ කෙරෙන්නේ. වෙන මොකක්වත් නෑ. අපි ලොකු ආර්ථික විද්‍යාව කියලා ලොකු වචනයක් දාගෙන බරපතල විෂයක් හැටියට අපි මේක කතා කරාට ජීවිතයට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා ටික සම්පාදනය කර ගැනීම ආර්ථික විද්‍යාව ඇතුලේ කෙරෙන. එතකොට ඒක ඇතුලේ තමයි මේ දුක කියන එක මතුවලා එන්නේ, දුෂ්කරතා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක ඇතුලේ දුක මතුවෙන හැටි. එතනත් අපි ගියොත් අන්තවලට බර වුණොත් අපි මේක මේ සිව්පසය උපයාස අපයා ගැනීමේ ක්‍රියාවලිය සීමා රහිතව මේකේ සුඛෝභෝගීත්වය වැඩි කරන්න ගියොත් අන්න එතන මේ අර්බුදේ පැන නගේ. අනිත් පැත්තෙන් මේක කරන්නෙම නැතුව හිටියොත් ජීවිතයට අවශ්‍ය කරන ආර්ථික යම් කිසියම් ආර්ථිකයක් සකස් කරන්නේ නැතුව ගියොත් ඒ අන්තයට ගියොත් එතන දුක ඇති. එතන පුද්ගලයා පෙළීම් වශයෙන් බොහෝ වෙලාවට දුක ඇති. කිසියම් කෙනෙක් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන ආර්ථිකය සම්පාදනය කරගන්නේ නැතිනම් කොටිම්ම සිව්පසය අවශ්‍ය ප්‍රමාණයට සම්පාදනය කරගන්නේ නැතිනම් ඉතින් පුද්ගලයා වශයෙන් තමන් ඒකෙන් දුකටපත් වෙනවා. බොහෝ දුෂ්කරතාවන් වලට ඇද වැටෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් මේ ක්‍රියාවලිය අදි සුභෝගීත්වය මේක සීමාවක් මායිමක් නැතුව මේක කරන්න ගියොත් සමහර විට ඒකෙන් අනිත් පුද්ගලයාට හානියක් වෙනවා, පරිසරය විනාශ වෙනවා, ඒ වගේ ගොඩක් අහිතකර තත්ත්වයන් ඇති වෙනවා. ඒ අහිතකර තත්ත්වයන්ම පුද්ගලයාට ආපහු පෙරලා බලපාන. යම් කෙනෙක් තමන්ගේ ජීවිතය අදිසුභෝගී ජීවිතයක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කිරීමේදී අනිවාර්යයෙන්ම එහි යම් යම් බලපෑම් අනිත් පුද්ගලයන්ට, සතාසීපාවට, ගහටකොළට, පරිසරයට එහි අහිතකර බලපෑම් ඇති කරන. ඒක වෙනවා. අද ලෝකේ ඒ අර්බුදයට අපි මුහුණ දීලා තියෙනවා. මේ අදිසුඛෝභෝගී ජීවන රටාවන් වලට ජීවිතේ පරිවර්තනය කරන්න එහින් ඇති කරන අහිතකර තත්වය සෙසු මානවයන්ටත්, ගහටකොළට, පරිසරයටත් ජීවන වටපිටාවට විශාල වශයෙන් බලපෑම් කළා. අන්තිමට වෙන්නේ මොකක්ද? අර අදිසුඛෝභෝගී ජීවන රටාවක් ගොඩනගන්න උත්සාහ කරන පුද්ගලයාටම ඒක පරාවර්තනය වෙනවා. ඒ කියන්නේ ආපහු දුක ඇති කරගන්නවා. ඔන්න ඕක දැන ගැනීම තමයි මේ දුක්ඛේ ඥානං කියලා කියන්නේ. එතකොට දැන් ආර්ථිකයේ මැද අල්ලගන්නේ කොහොමද? කොහොමද ආර්ථිකයේ මජ්ක්‍ධිමා පටිපදාවකට ගියේ? අන්න එතන අපිට තේරෙන්න ඕන එක පැත්තකින් කිසිදු ආර්ථික වැඩපිළිවෙලක් කරන්නේ නැතුව ඒක අතහැර දැමීම ඒ අන්තයට යන්නේත් නැතුව ඊළඟට අර පුද්ගලයාට තමාගෙන් පරිබාහිර සෙසු ජීවා ජීව පද්ධතියට ඒ කරන සිදුවන අහිතකර අයහපත් තත්ත්වය ඇති කරන්නේත් නැතුව ඔය අන්ත දෙකෙන් මිදෙන්න ඕන. මිදিলা තමයි අපේ ආර්ථිකය හසුරාගන්නේ. එතකොට අපි එකේ මැද්දේ අල්ලලා තියෙනවා, මැද අල්ලලා තියෙනවා. එතකොට ඒ ආර්ථිකයක් තියෙනවා. නමුත් ආර්ථිකය විසින් දුක ඇති කරන්නේ.
ඕක අපි කතා කරන්න නම් පුළුවන් ඔය විදියට ලේසි නෑ ඕකේ මැදේ අල්ලගන්න ඕක කතා කරන්න ගියාම අපි නොයේ තර්ක විතර්ක ඉදිරිපත් කරනවා ඉතින් අපි සමාජය ගැන කියයි වර්තමාන කාලේ ලෝකය ගැන කියයි අවශ්‍යතාව ගැන කියයි නොයේ විදිය තර්ක විතර්ක දාලා බොහෝ වෙලාවට අපි බර වෙලා තියෙන්නේ අර අදි සුඛෝභෝගී අන්තයට තමයි හුඟක් බර වෙලා තියෙන්නේ. මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම ගියාම ඒ දුක එනවා. එතකොට දැන් ප්‍රඥාවන්තභාවය කියලා කියන්නේ නැත්නම් දුක්ඛේ ඥානය කියලා කියන්නේ අන්න එතෙන්දී අපි දැනගන්න ඕන මේ ආර්ථික විෂය ඇතුලේ ආර්ථික ක්‍රියාකාරකම ඇතුලේ ආර්ථිකයක් ගොඩනගද්දී ආර්ථිකයක් පවත්වාගෙන යද්දී නෙන්න මෙතෙන්ට ආවම දුක ඇති කරනවා. Tamanta anunta ahita pinisa pavatina mattamata enawa meka. ඒ නිසා අන්න එතෙන්ට එන්නේ නැතුව පවත්වා ගැනීම. ඒක තමයි මජ්ජේ මැද. ඊළඟට තවත් අපි මතු කරගත්ත විෂයන් ගත්තොත් එහෙම ආර්ථික ඊට පස්සේ දේශපාලන. දේශපාලන කියලා විෂයක් තියෙනවානේ. ඒක මානවයේ ඉතිහාසයේ කවද පටන් ගත්තද කියලා අපිට කියන්න බෑ. බුදුදහම කියන්නේ මහා සම්මත මහා සම්මතෙන් ඒක වුණා කිය. හැමෝටම අවශ්‍ය වුණා තමන්ගේ ආර්ථිකය හසුරුවා ගන්න. ඒ සඳහා කිසියම් නීති රීති සම්ප්‍රදායන් ටිකක් ගොඩනැගුවා. මේ නීති රීති සම්ප්‍රදායන් වලට තමයි දේශපාලනය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපේ වචනේ දේශපාලනය ඉංග්‍රීසියෙන් පොලිටික්ස් කියලා කියනවා. ඉතින් දේශපාලනයක් අවශ්‍යයි. විවස්ථා, නීති රීති, සම්මුති මොකටද මේ? අර ආර්ථිකය හසුරුවා ගැනීමේදී අපි කාටත් ඒ වයින් අහිතකර බලපෑම ඇති නොවන විදිහට කිසියම් නීති රීති සම්මුති මාලාවක් ඇති කරගත යුතුයි. එතකොට ඕකේ මැද්දේ මොකක්ද? ඔය දේශපාලනයෙන් දුක එන්නේ කොහොමද? එක් පැත්තකින් එහෙම කිසිදු නීති රීති විවස්ථා සම්මුතියක් නැති තැනක් ගැන අපි හිතලා බලමු මොකද වෙන්නේ කියලා. නැති තැනක් එහෙම නැති තැනකදී තමයි මේ දේශපාලනය කියන එක මතුවලා ඇවිල්ලා තියෙන්නේ මානව ඉතිහාසයේ. එහෙම නැති අවස්ථාවක් තිබිලා තියෙනවා ඔය අග්ගඤ්ඤ වගේ සූත්‍ර කියවලා බැලුවොත් එවැනි සටහනක් අපිට හමු වෙනවා. එතකොට මුල් කාලේ මානවයා ඒ කියන්නේ මේ දේශපාලනයක් අවශ්‍ය නැති කාලයක් තිබිලා තියෙනවා. ඒ කියන විදිහට හැමෝම තමන්ගේ ආර්ථික අවශ්‍යතා බොහොම ලිහිල්ව රණ්ඩු සරුවල් කර ගැනීමක් නැතුව අර කාමභෝගීත්වයට ගිහිල්ලා ගොඩ ගසා ගැනීමක් කරන්නෙත් නැතුව පරිභෝජනීය පරිහරණය කරලා තියෙනවා. ඉතින් එතෙන්දි පෙන්නලා තියෙන්නේ මේ ස්වභාව සබාදහමින් ලැබෙන දේ සාමූහිකව පරිභෝජනීය කරගෙන හිටියක. නමුත් කාලයක් යද්දී කිසියම් හේතුවක් නිසා සමහරු තමන්ගේ කොටස වෙන් කරගන්න අනිත් එක්කෙනාගේ කොටසෙන් වැඩිපුර ටිකක් ගන්න ඔය වගේ උත්සාහයන් දරනවා. අදත් ආර්ථිකය ඇතුළේ ඔය වැඩේ කෙරෙනවනේ. තමන්ගේ කොටස වැඩි කරගන්න උත්සාහ කරනවා. ඊළඟට අනුන්ගෙන් ටිකක් ගන්න බලනවා. ඒකට අපි හොරකම කියලා කියනවා. අරකට තණ්හාව කියලා කියනවා. ඔය මච්චරිය, මසුරුකම, තණ්හාව වගේ තත්ත්වයන් වර්ධනය වෙලා තියෙනවා. දැන් මේකෙදි ගැටලුවක් පැන නැගුණා. මේ එක්කෙනෙක් ගොඩ වැඩි කරගන්න බලනවා. සමහරු අනුන්ගෙන් අනිත් එක්කෙනාගේ ටිකක් අල්ලගන්නවා. ඔය වගේ එතකොට රණ්ඩු සරුවල් මතු වුණා. ගහමරා ගැනීම මතු වුණා. ඔන්නතෙන්ට යම්කිසි විසඳුමක් අවශ්‍ය වුණා. ඒක තමයි දේශපාලනය කියලා කියන්නේ. අතරම අද දේශපාලනය කිව්වම අපි මේ හිතාගෙන ඉන්නේ මේ ඡන්ද තියෙන එක, මැටිවරණ තියෙන එක, mantri ලබත් කරගන්න එක, ඔය වගේ නිකන් දේශපාලනය කියන එකේ මහා ඕලාරික පැත්තක් අද මිනිස්යන්ට පෙනිලා තියෙනවා. නමුත් දේශපාලනය කියන එක ඊටාම අත්‍යවශ්‍ය මේ ජීවිතේ පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. හැමෝම කිසියම් සම්මුතියින්ට එකඟ වෙනවා. අපි මෙහෙම කරමු, මේ විදියට කරමු, මේ ආකාරයෙන් කරමු කියලා. ඊළඟට සම්මුතිය කඩ කෙරුවොත් අපි සම්මුතියට කියන්නේ විවස්ථාව කියලා. ඒ විවස්ථා කඩ කළොත් අපි එහෙනම් මේ විදිහටයි ඒකට අවශ්‍ය පියවර ගන්න. ඒක සමහරට අපි අධිකරණය කියන්න පුළුවන්, නීතිය කියන්න පුළුවන්. ඒ වගේ පැති.
ඊළඟට විවස්ථා කියන ඒවා කලින් කල සංශෝධනය කර ගැනීම සම්මත කර ගැනීම ඒවත් තියෙන. ඒ ඔක්කොම දේශපාලනයට අයිති වැඩ. එතකොට ඌවට බුදුරජාණන් වහන්සේගේ පවා දායකත්වයේ තිබිලා තියෙන. දේශපාලනයට ඍජු දායකත්වයක්. ඒ කියන්නේ දේශපාලන ක්‍රියාවලියේ නියුක්ත අයට බුදුරජාණන් වහන්සේ පිළිබඳ උපදෙස් දීලා තියෙන. ආර්ථික ක්‍රියාවලියට උපදෙස් අපේලා තියෙන. ඒ උපදේශය ඇතුලේ තියෙන්නේ මැදි අල්ලගන්න තමයි කියන්නේ. ආර්ථිකේ මැද අල්ලගන්න. දුක් ඇති නොවන තැන අල්ලගන්න. ආර්ථිකෙන් අයින් වෙන්න කියලා නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේටත් ආර්ථිකයක් තිබ්බනේ. උන්වහන්සේගේ ජීවිතේ හසුරුවාගෙන යෑමහිලා උන්වහන්සේ ආහාර වැඩපිළිවෙලක් තිබ්බා. සමහර විටක අනුන්ගෙන් ආහාර ටිකක් ඉල්ලගෙන වැඩපිළිවෙල වෙන්න පුළුවන්. ඒකත් ආර්ථිකයට තමයි අයිති වෙන්නේ. ආහාරනේ නිවාස තිබුණා. ආරාම කියලා අපි ගියා. උන්වහන්සේ නිවාස පරිහරණය කෙරුවා. කුටියක් තිබුණා. අවුවෙන් වැස්සෙන් පින්නෙන් බේරිලා ඉන්න අවශ්‍ය කරන කුටියක් පරිහරණය කෙරුවා. නිවාස. ඇඳුමක් භාවිතා කරා චීවර කියලා. ඒ වගේම භාණ්ඩ හා සේවා පරිහරණය කෙරුවා. පාත්‍රයක් තිබ්බ තව මොනවා හරි තියෙන්නේ උන්වහන්සේ. ඒව පරිහරණය කරා භාවිතා කරා. එතකොට එතන ආර්ථිකයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. මොකද චීවර පින්ඩපාත සේනාසන කිලාන ප්‍රත්‍යය තියෙනවා. ඒක සම්පාදනය කිරීම, පරිහරණය කිරීම, පරිභෝග කිරීම තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත්තා. ඒකට උපදෙස් දුන්නා. එතකොට ආර්ථිකයට උපදෙස් දුන්නා. මොකටද? මැද අල්ලගන්න. මැද කිව්වේ ආර්ථික වැඩපිළිවෙල ඇතුලේ දුක් ඇති නොවන, කෙලෙස් ඇති නොවන. අර මිනිස්යන්ගේ ඉස්සෙල්ලා ඇති උනේ කෙලෙස් කියන. අර තමන්ට අවශ්‍ය දේවල් සාමකාමීව පරිභෝජනය කරගෙන ඉන්න අතරේ එක්කෙනෙකුට ලෝභය ඇති වුණා. හිත කෙලෙස් වුණා. ඊට පස්සේ මොකද කරේ? ගොඩ ගහගත්තා. ඊට පස්සේ අනිත් එක්කෙනාගෙන් ටිකක් හොරකම් කරගත්තා. ඔය වගේ ප්‍රශ්න ඇති වුණා. ඒකට එතෙන්දී මහා සම්මතයෙන් නැත්තම් හැමදෙනාම එකඟ වෙලා විවස්ථාවක් හදාගත්තා. අපි මේ අනුන්ගේවා ගන්න නෑ. අපි මේක බෙදා හදාගමු. බෙදාගන්නේ මෙහෙමයි ආදී වශයෙන් කියලා. ඒක තමයි එතනින් තමයි දේශපාලනය කියන එක මතුවෙලා. එතකොට මේ දේශපාලනයේදීත් ඔන්න අන්ත වලට වැටෙනවා. ඒකාන්තයක් තමයි කිසිදු විවස්ථාවක්, නීතියක්, රීතියක්, දණ්ඩනයක් ශික්ෂණයක් නැති තැන. එහෙම ඒක ඒකාන්තයක්. ඒ අන්තයට ගියොත් ඉතින් සමාජයේ හොඳටම දුක්ඛදායක තත්ත්වයට පත් වෙනවා. ගහමරා ගැනීම ආදී දේවල් බහුලව. ඊළඟට නීති රීති විවස්ථා දැඩි වෙලා, ඒවට යට වෙලා, හිර වෙලා ඒ අනිත් අන්තය. ඉතින්ට ගියාමත් මිනිස්සයාට දුකක් ඇති වෙනවා. ඉතින් ඒකයි එක පැත්තකින් විවස්ථා නීති රීති සම්පාදනය කර ගැනීමකුත්, අනිත් පැත්තෙන් විවස්ථා නීති රීති සංශෝධනය කිරීමකුත් දේශපාලනය ඇතුලේ තියෙනවා. සම්පාදනය කරන්නේ නැත්නම් එතන නිකන් අයාලේ ගිය තත්ත්වයක් ඇති වෙනවා. බුදුදහමෙත් ඕක තියෙනවා. බුදුදහමේ දේශපාලනය තමයි විනය කියලා කියන්නේ. අපේ විනය පිටකයක්ම තියෙන. ඒක ඇතුලේ තියෙන දේශපාලනය තමයි. සංඝ සමාජයේ පාලනය වෙන ආකාරය. ඒකට අවශ්‍ය විටින් විට බුදුරජාණන් වහන්සේ විවස්ථා ව්‍යවස්ථාපනේ වෙලා තියෙන්නේ අපේ සංඝ සමාජයේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ඉතා හොඳ ව්‍යවස්ථාවක් තියෙනවා. එතකොට ඒක ව්‍යවස්ථාපනේ වුණා කාලානුරූපව. සංඝ සමාජයේ ආරම්භ වීමත් එක්ක ටික ටික ඒ සමාජයේ යහපැවැත්ම ව්‍යවස්ථාපනේ වෙලා තියෙනවා. එතකොට දැන් ඒවා වාක්‍ය හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. විනය නීති කියලා කියන්නේ. ඉතින් එහෙම සකස් වෙන. එහෙම සකස් වීම අවශ්‍යයි. ඊළාට අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ ඒව සංශෝධනය කළා තියෙනවා. ඔය සමහර වෙලාවට යම් ව්‍යවස්ථාවක් පනවා ගත්තම ඒක කෙනෙකුට හිරිහැරයක් වෙන්න පුළුවන්. කරදරයක් වෙන්න පුළුවන්. කාලානුරූපව ඒකේ අදාළත්වයක් නැතුව යන්නත් පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඒක අත්හැරලා දාලා කාලානුරූපීව සුදුසු ව්‍යවස්ථාව පනව ගන්න. පනවගෙන ඒක අනුගමනය කරන එතැන් සිට ඒ අනුව විවස්ථාවක් නැතුව බෑ.
නීති රීති සම්මුති විවස්ථා අවශ්‍යයි. ඒක නැතිව වුණොත් ඒක අන්තයක්. අනිත් පැත්තෙන් නීති රීති විවස්ථා සම්මුති වලින් වලට මිනිස්සු හිර වුණොත් ඒක තවත් දුකක් බවට පත් වෙනවා. ඒක තව අන්තයක්. උභවන්තේ අනුපගම්. ඒ දෙකටම යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ ආරම්භ කළ සංඝ සමාජයේ මේක හරි ලස්සනට පේන තියෙනවා. අවශ්‍ය වුණොත් විතරයි නීතියක් රීතියක් ව්‍යස්තාවක් පනවගන්නේ. දැන් සරුත් හාමුදුරුවෝ ඒක අවස්ථාවක ඉල්ලා හිටිනවා අපි විනය නීති පනවමු ස්වාමීනි කියලා. ඒක සාකච්ඡාවක් වෙනවා මේ කල් පැවතුනේ මොන වගේ ශාසනද මොන වගේ බුදුරුවන්ගේ ශාසනද බොහෝ කල් පැවතුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන විනය පනවපු ශාසන බොහෝ කල් පැවතුනා. විනයක් ඒ කියන්නේ විවස්ථා නැති ශාසන කල් පැවතුනේ නැහැ කියලා. එතකොටම සරියුත් තාමතුරු කියන අපිත් එහෙනම් විවස්ථා පනවමු. ඒ කියන්නේ නීති පනවමු කියන එකයි අදහස් කරේ. බුදුරජාණන් වහන්සේ එකඟ වුණේ නැහැ. සාරිපුත්ත මෙහෙම විවස්ථාව ඕනේ නැහැ. නීතිය ඕනේ නැහැ. යම්කිසි ගැටලුවක් මතු වෙන්න ඕන. ඒ ගැටලුවක් මතු වුණාම තමයි විවස්ථාවක් නීතියක් සම්මුතියක් අපි ඇති කරගත යුත්තේ කියලා. අපි බලමු අපි අතර එහෙම ගැටලුවක් මතු වෙයිද කියලා. එතකන් ඉඳිමු. එතකන් මේ ලිහිල් නිදහස් ප්‍රතිපදාව අවබෝධයෙන් යන ගමන වැදගත් කියලා. ඉතින් මුල් අවුරුදු 20 විතර භික්ෂු සමාජයේ පබ්බජිතලගේ පැවිද්දන්ගේ සමාජයේ එහෙම විවස්ථාවක් පනවන්න විවස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය මතු නොවුණු බව පේනවා. ඉතින් කාගේ හරි අතින් මේ අවබෝධයේ නැතිකම නිසා හරි ශික්ෂණයේ අඩුකම නිසා හරි කාමාශාව නිසා හරි යම් විදිහකින් ඔන්න අඩුපාඩුවක් වැරද්දක් සිද්ධ වුණා. සිද්ධ වුණාම අන්න ඒක දුරු කරන්න. uppannānaṁ මේ හටගත් ආසවාන පටිඝාතය ඔය විවස්ථාපන වීමහිලා බුදුරජාණන් වහන්සේ අනුගමනය කර කරුණු 10ක් පෙන්වනවා. දැන් අදත් අපි ලෝකෙ මිනිස්සු විවස්ථා පනවනවා. ආන්දු ක්‍රම විවස්ථා නැව තවත් නොඑක් නීති රීති සම්මුති ඒගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම ලොකු විවස්ථා සම්පාදකයෝ ඉන්නවා අපේ රටෙත් ඉන්නවා හරි ප්‍රඥ ඇහුවොත් එහෙම මොකටද විවස්ථාවක් සම්පාදනය කරන්න කියලා එහෙම ලොකුවට කියන්න අදහසක් නැහැ. ඔය මොනවා හරි කියනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දස අත්ත වශයෙන් පටිච්ච කරුණු 10ක් සැලකිල්ලට අරගෙනයි විවස්ථාවක් පනවන්නේ. එතන තියෙන උපන් කෙලෙස් දුරු කිරීම. ඒ කියන්නේ උපන් ගැටලුව මගහැරවීම. මතුවට ගැටලු ඇති නොවීම කියන කාරණේ සැලකිල්ලට අරගෙන මේක කරන්න කියලා. තවත් කාරණා තියෙනවා ගොඩක්. තවත් කාරණා 8ක් තියෙනවා. මොකද මම ওই මතු කරේ දෙකක්. එතකොට විවස්ථා නීති රීති සම්මුති නැත් අපි වට කියනවා ඒවා සම්මත කරගෙන පනවාගෙන ක්‍රියාත්මක කරගෙන යන එකට තමයි අපි දේශපාලනය කියලා. ඒත් එවෙන්නක් ඕන. හැබැයි ඒකේ මැද්දි අල්ලගන්න වෙනවා. නීති රීති සම්මුති විවස්ථා මගින් හිර කිරීමක් තුල මොනස්සය දුකටපත් වෙනවා. අනිත් පැත්තෙන් කිසිම නීතියක් රීතියක් විවස්ථාවක් නැති තැන ඒකත් වෙනවා. ඒක නිසා මනුෂ්‍යයන්ට මේ ඥානය තියෙන්න ඕන. දුක්ඛේ ඥානය. දුක ඇති වෙන්නේ මෙහිමයි කියලා. මේ මැද අල්ලගන්න වෙනවා. දුකට හේතුව ඒකේ දුකක් ඇති කරනවා නම් ඒකට හේතුව හොයාගන්නවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් නීති රීති විවස්ථා විනය පැනවීමක් අනිත් පැත්තෙන් සංශෝධනය කිරීමක් ඊළඟට ඒකට එකඟ වෙලා ක්‍රියාත්මක කිරීමක්. පැනෙව්වේ නැති වුණොත් ඒ දුක ඇති වෙනවා. ඒක අනුගමනය නොකළොත් ඒකත් ඒ දුක ඇති වෙනවා. ඊට පස්සේ සංශෝධනය කරන්න ඕන වෙලාවේ සංශෝධනය නොකරොත් ඒ දුක ඇති වෙනවා. එතකොට පේනවා මේ දේශපාලන අපි මේ කතා කරන්නේ ජීවිත පැවැත්මට අවශ්‍ය කරන දේවල් ආර්ථික දේශපාලන අංශ. ඔන්න අපිට පේනවා එතකොට මේකෙ මැද අල්ලන්න වෙනවා. මැද අල්ලගන්නේ ප්‍රඥාවෙන්. මැද කියන්නේ අර දුක්ඛේ ඥානං ආර්ථිකේ නැත්තම් දේශපාලනේ දුක ඇති කරන පොයින්ට් එක.
ඒ ලක්ෂයේ ඒ තැන තමයි මජ්ජ කියලා කිව්වේ. ඒක අල්ලගන්න වෙනවා. ඒක අල්ලගත්තොත් තමයි ඒකේ දුක නැති වෙන්නේ. එහෙම නැතුව ආර්ථික වැඩ නතර කිරීමෙන්, දේශපාලනය නතර කිරීමෙන් නෙමෙයි දුක නැති කරන්නේ. ඒකේ මධ්‍ය අල්ලන්න ඕන. ඒකටයි බුදු පියාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. බුද්ධ දේශනාවලින් අපිට ඒක පේනවා. දේශපාලනයට දීපු උපදෙස් වල ඒ දෙන උපදෙස් වල තියෙන්නේ මැද අල්ලන්න අපිට මඟ පෙන්වන. ආර්ථිකයට දීපු උපදෙස් ආර්ථිකයේ මැද අල්ලන්න උපකාරී වෙනවා. ඒ මැද අල්ලන්න කොන තරම් ඒව වෙනම අපි කතා කරනවා නම් ඒව වෙනම සාකච්ඡා බවට පරිවර්තනය වෙනවා. මොකද්ද ආර්ථිකයේ මැද්දේ? මොකද්ද දේශපාලනයේ මැද්දේ කියලා ඕන තරම් සාකච්ඡා වෙලා තියෙනවා. ඒවට අවශ්‍ය උපදෙස් ලැබිලා තියෙන බුද්ධ දේශනා හැටියට. ඒක කොතෙක් දුරට ඒ ඥානය තියෙනවද? ආර්ථිකයේ දුක්ඛේ ඥානය තියෙනවද? දේශපාලනයේ දුක්ඛේ ඥානය තියෙනවද? දුක්ඛ සමුදය ඥානය තියෙනවද? දුක්ඛ නිරෝධේ ඥානය තියෙනවද? නිරෝධගාමිනිය පටිපදාය ඥානය තියෙනවද? ඒ ශේත්‍රය ඇතුලේ. ඒක තමයි. එතන තමයි නිබ්බාන, එතන තමයි නිවීම, එතන තමයි සැනසීම තියෙන්නේ. අපි නිවීමක් ලබන්නේ ආර්ථිකයේ ඇතුලේ, නිවීමක් ලබන්නේ දේශපාලනයේ ඇතුලේ. මොකක් අය හිතන්නේ ඒවා නෑ, ඒවා ඔක්කොම අතහැරලා දැමීමෙන් නිවන ලැබෙනවා. නෑ, බුද්ධ දේශනා හොඳින් නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා විමසලා බැලුවොත් අපිට පේනවා ඒකේ මැද්දේ ඇල්ලුවොත් තමයි එතන දුක නිමා වෙන්නේ, නිරෝධය වෙන්නේ, දුක්ඛ නිරෝධය, නිබ්බාන නිවීම කියන දේ වෙන්නේ. ඒකට නිතරම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවේ වෙනසක් නැහැ. සම්මා දිට්ඨිය ආදී වශයෙන් කිය. ඉතින් අපි මේ කතා කරන්නේ මේ සම්මා දිට්ඨි පිළිබඳව. ඉතින් ওই විදිහට ආර්ථික සමාජ සම්බන්ධතා කියන පැත්ත අපි ගත්තොත් මේ සෝෂල් කන්ටැක්ට්ස් කියන අංශයේ සමාජ සම්බන්ධතා අංශයේ සමාජ සම්බන්ධතා නැතුව පුද්ගලයන්ට ජීවත් වෙන්න බෑ. බුදු තනි පුද්ගලයෙක් හැටියට ජීවිතේ පවත්වන්න බෑ. තවත් පුද්ගල සම්බන්ධතා පවත්වන්න වෙනවා. ඉතින් එතෙන්දී පුද්ගල සම්බන්ධතා කිසිවක් නැතුව කිසිදු පුද්ගල සම්බන්ධතාවක් නැතුව කටයුතු කරන්න ගියොත් මොකද්ද වෙන්න පුළුවන්? ඒක ඒකාන්තයක්. ඒක අපහු දුකට මගක් මිසක දුකින් මිදීමට මගක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් පුද්ගල සම්බන්ධතා වැඩි කරගත්තොත් සහ අනවශ්‍ය පුද්ගල සම්බන්ධතා ජීවිතේට ඇති කරගත්තොත් මොකද වෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. එහෙනම් සමාජීය අංශය කියලා කියන්නේ විශේෂයෙන් පුද්ගල සම්බන්ධතා පැවැත්වීම. ඒකේ අපි මැද්දේ අල්ල ගන්නවා. පුද්ගල සම්බන්ධතා වලින් මෙන්න මේ පුද්ගල සම්බන්ධතා ටික අවශ්‍යයි. මෙන්න මේ පුද්ගල සම්බන්ධතා අනවශ්‍යයි. එතෙන්ට අපිට ප්‍රඥාව තියෙනවා. ඥානෙ තියෙනවා. නැත්තම් සමාජ සම්බන්ධතාවල අර්බුදයකට යන අන්ත දෙකට වැටුණා. කිසිදු පුද්ගල සම්බන්ධතාවයක් නැතුව ජීවිතේ පවත්වා ගන්න උත්සාහ කරුවොත් ඒක කරන්න බෑ. මේකෙන් තමයි දුකටපත් වෙනවා. බොහෝ දුෂ්කරතාවන්ට ඇද වැටෙනවා. ඊළඟට පුද්ගල සම්බන්ධතාවල සීමාවක් නැතුව සහ අනවශ්‍ය පුද්ගල සම්බන්ධතා ඇති කර ගැනීමත් දුකටපත් වෙනවා. එහෙනම් ওই අන්ත දෙකෙන් මිදිලා පුද්ගල සම්බන්ධතාවල මැද මැද අල්ලා ගැනීම අවශ්‍ය වෙයි. ඒක අවබෝධ කර ගැනීම. තථාගතයන් අභිසම්බුද්ධ තථාගතයන් වහන්සේ ඒක අවබෝධ කරගත්. මෙන්න මෙතෙන්ට આવොත් දුක ඇති වෙනවා. හේතුඵල ධර්ම අනුකූලව ඒක. අපි දුක ඇති වෙනකොට මේක හේතුව බලන්න ඕන. එහෙනම් ඒ හේතුව අයින් කරන්න. එහෙම දෙයක් මේ. ඊළඟට අපි තව අංශයක් ගමු පරිසරය කියන කාරණේ ගත්තා. අපේ ජීවන වටපිටාව ඒක අතිශයින් වැදගත්. අපි හුස්ම ගන්න, ආහාර ගන්න, ඉඳ ගන්න අපේ පරිසරය. ඒවා මිනිස්යෝ දෙනේව නෙවෙයි. මිනිස්යෙකුට කාටවත් හුස්ම දෙන්න බෑ. ආහාර දෙන්න බෑ, ඉඳ දෙන්න බෑ. ඒක ලැබෙන්නේ පරිසරයෙන්. බොහෝ දේ අපි පරිභෝජනය කරන ජලය, හුස්ම, ආහාර, ඉඳ, ඖෂධ මේ හැම දෙයක්ම අපේ පරිසරයෙන් ලබා ගන්න. එතකොට එනම් පරිසරයක් අවශ්‍යයි, ජීවන වටපිටාවක් අවශ්‍යයි. ඒතර ඒක අන්තයට එහෙම දෙයක් අවශ්‍ය නැහැ කියලා කිව්වොත් ඒක බොරු. අවශ්‍යයි. ඊළඟට ඒ ජීවන වටපිටාව අපි විනාශ කරුවොත් ඒකේ තුලනය සමතුලිතභාවය කැඩුවොත් ඒක ආපහු දුකටපත් හේතුවක් වෙනවා. ඉතින් ඒකේ අපි මැද්දේ අල්ල ගන්නවා. අපි අපේ ජීවන වටපිටාවෙන් අපි ප්‍රයෝජන ගන්නවා.
හුස්ම ගන්න ඕන ආහාර ගන්න ඕන ඉඩ ගන්න ඕන ඒ හුස්ම ගන්න ආහාර ගන්න ඉඩ ගන්න පරිසරයට ඉඩ දීලා තියන්න ඒ ඒ දේ හදලා දෙන්න අපිට හුස්ම හදලා දෙන්න ගහට ඉඩ තියලා තියන්න ගහ කැපුවොත් අපි වෙන මොකක් හරි අවශ්‍යතාවයකට අපි ගහ කැපුවොත් ඉතින් අපිට හුස්ම හදලා දෙන්නේ කවුද ආහාර හදලා දෙන්නේ කවුද ඉඩ හදලා දෙන්නේ කවුද ඒ සාධකේ අයින් කෙරුවොත් පුද්ගලයෙක් නෙමෙයි ඒ සාධකේ අයින් කෙරුවොත් මොකද වෙන්නේ අන්න ඒකයි. එතකොට ওই විදිහේට ආර්ථික, දේශපාලන, සමාජීය, පාරිසරික කියලා අපි නිකන් දල වශයෙන් ওই අංශ හතරම බුදුදහමේ ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. ඒවයි අන්තවලට නොඇටි, අන්ත භජනේ නොකර මැදේ අල්ලගත්තොත් අන්න ඒක තමයි. අන්තවලට ගිහිල්ලා දුක ඇති කරන තැන තේරුම් ගැනීම දුක්ඛේ ඥානං. ඊට හේතු හඳුනා ගැනීම දුක්ඛ සමුදය ඥානං. අර මැද්‍ය හරියටම තේරුම් ගැනීම දුක්ඛ නිරෝධේ ඥානං. ඊට අදාළ ප්‍රතිපදාව තුල තමන් පීඩා සිටීම නිරෝධ දුක්ඛ නිරෝධගාමිනිය ප්‍රතිපදාය ඥානං. ඉතින් ওই විදිහට ප්‍රඥා ශික්ෂාව අපි මේ කතා කරන්නේ සත්‍ය විභංග දේශනාවේ චතුසත්‍යේ හතරවෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනිය ප්‍රතිපදාවේ ප්‍රඥා ශික්ෂාවේ අංග දෙක අපි අවධානය යොමු කරේ. කොටින්ම කෙලෙසෙන තැන හැම ශේත්‍රයකම කෙලෙසෙන තැන ගත සිත පරිසරය කෙලෙසෙන තැනක් ඒ පොයින්ට් එකක් තියෙනවා. අන්න ඒක තේරුම් ගැනීම. ඕක සංකප්ප වලට එනකොට අපිට හොඳටම තේරෙනවා. අපි අංගයටත් මදක් අවධානය යොමු කරමු. දෙවනි ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් කරලා තියෙන දෙවනි අංගේ සම්මා සංකප්ප කියලා එක ආර්ය මාර්ගය හඳුන්වලා තියෙනවා. කතමාජ භික්කවේ සම්මා සංකප්පෝ නික්කම සංකප්පෝ අව්‍යාබාධ සංකප්පෝ අවිංසා සංකප්ප. සංකප්ප තියෙනවා අපිට. සංකල්ප නැතුව නෙමෙයි. සංකල්ප කියන්නේ සිතුම් පැතුම්, ඇඟීම්, අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා, නැත්නම් චේතෝ, චිත්ත. ඒව තියෙනවා. සංකප්ප තියෙනවා. සංකල්ප නැති නෑ. සංකල්පවල දෙපැත්තක් තියෙනවා. සම්මා සංකප්ප සහ මිච්ඡා සංකප්ප. මිච්ඡා සංකප්ප කොටසයි අයින් කරන්නේ. සංකල්ප අයින් කිරීමක් නෑ මෙතන. සංකල්ප තියෙන සංකල්ප අතරේ තියෙන මිච්ඡා සංකල්ප උදාහරණ හැටියට මෙතෙන්දි පෙන්නනවා. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසාකාරී සංකල්ප. ඒවා මිච්ඡා සංකල්ප. සම්මා සංකල්ප වලට උදාහරණ දක්වනවා. නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිංසා සංකල්ප. එතකොට සංකල්පය කිසිදු සංකල්පයක් නැත්තම් ඒකේ අන්තය. කිසිම අදහසක් නැහැ. කිසිම සංකල්පයක් නැති පැත්තකට යන්න ගියොත් ඒක එක අන්තයක්. එහෙම සංකල්ප නැති, සංකල්ප විරහිත තැනකට යන්න උත්සාහ කෙරුවොත් ඒක එක අන්තයක්. එහෙම යන්න උත්සාහ කෙරුවා සමන සම්පදාය ඇතැම් අය. නමුත් බුදුදහම එහෙම දෙයක් කතා කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් කාම, ව්‍යාපාද, විහිංසා වැනි හානිකර සංකල්ප දුකට හේතු වෙනවා. ඒ අන්තයත් අතහැරියා බුදුදහම. කිසිදු සංකල්පයක් නැති දැනත් අතහැරිය. ඒක තමයි අන්ත දෙක. සංකප්පවල අතහැරලා දුක ඇති නොවන සංකල්ප පද්ධතියකට ආවේ තමයි නික්කම්ම සංකප්ප, අවියාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ආදී. ඔය තුන විතරක් තුනයි කියලා හිතන්න ඕනේ. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මාන. හටගන්නාතා පාපී අකුසල ධර්මතා. එතනින් අදහස් කරන්නේ ප්‍රහාණය, දුරු කිරීම තමයි. දුරු කිරීමෙන් තමයි සංකප්පවල සිතුම් පැතුම්වල මධ්‍ය කියලා කියන්නේ. එතකොට සිතුම් පැතුම් තියෙනවා. හැබැයි අර දුක ඇති කරන අවිද්‍යාත්මක මෝඩ නැත්තම් රාග, දේශ, මෝහ, මද, මාන, ඉරිෂියා, තණ්හා, මාන, තිට්ටි ආදී වැරදි සංකල්පනා හරිදි වැටෙහි කොත්ින්ම ඌට අපි තනි වචනයක් කියනවා කෙලෙස් කියලා. නැත්තම් කියනවා අකුසල සිතුවිලි කියලා. එහෙම නැත්තම් අකුසල විතර්ක කියන මේ වචන කීපයක් අන්නේ වෙන. කිසිම සිතුවිල්ලක් කිසිම අදහසක් නැති තැනක් නෙමෙයි. තියෙන සිතුවිලි අදහස් නැතුව කොහොමද මිනිස්සෙක් ජීවත් වෙන්නේ වැඩ කරන්නේ? සිතුවිලි සංකල්ප අදහස් තියෙනවා. ඒව නැතුව බෑ. ඒව නැති වෙන්නේ නම් ඉතින් මැරෙන්නවා. මැරුණා නම් ඒව නැති. ජීවත් වෙනකන් අපිට යම් යම් සංකල්ප, අදහස්, සිතුවිලි අවශ්‍යයි.
ඊළඟට ඒක දුක ඇති කරන අදහස් සිතවිලි සංකල්ප මොනවාද? අන්න ඒව බුදුදහමිතාම පැහැදිලිව පෙන්නලා තියෙනවා. අකුසල සංඥා, අකුසල චේතන, අයෝනිසෝ මනසිකාර කියලා අපි අය බොහොම පැහැදිලිව කොටස් කරලා අරන් තියෙන්නේ. අකුසල චේතන, අකුසල සංකල්ප, රාග, දේශ, මාන, මද, ඉරිසියා. ඕවා තියෙනකොට අපි දන්නවා එවැනි චේතනා දුක් ඇති කරනවා කියලා. දුක් ඇති කරනවා. ඒවායින් බැහැර වෙමු. කුසල චේතන ඇති කරගන්න. අන්න අපි මධ්‍ය ඇල්ලුව සංකල්පවල මධ්‍යයකටයි සම්මා සංකප්ප කියන්නේ. දැක්මේ මධ්‍ය අර කෙලෙස් ඇති නොවන තැන ඇල්ලුව ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා. ඒ කියන්නේ අර මධ්‍ය මැද නොකෙලෙස් නොකෙලෙසුණු තැන. කෙලෙසිච්ච නැති තැන. දුක් ජනනේ නොවන තැන. ඒක අල්ලගන්න. ඒකට ලොකු ප්‍රඥාවක් ශික්ෂණයක් තියෙනවා. ඉතින් ওই විදිහට දිට්ටි දැක්ම සංකප්ප සිතුම් පැතුම්. ඒ දෙකේ ඒ අංශ දෙක තමයි මේ ප්‍රඥා ශික්ෂාවට ප්‍රධාන වශයෙන් ඇතුල් වෙලා තියෙන්නේ. නිවන් මගේ, නිවෙන මගේ. ඉතින් ওই දෙකේ මැද අපි අල්ලගන්න. මැද අල්ලගන්න. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් හොඳයි අපි මම වැඩිපුර අදහස් කරනවා අද සාකච්ඡා කාලය සඳහා වැඩිපුර කාලය ගන්න. අපි මේ විභංග දේශනා වලින් සත්‍ය විභංගයත් මෙතකින් අපි නිමා කරනවා. ඒ වගේම විභංග සාකච්ඡා විභංග සූත්‍රත් උතනින් අපි නිමා කරනවා. නමුත් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා අපේ කල්යාණ මිත්‍රයන්ටත් යෝජනා කරන්න පුළුවන් තවත් සූත්‍ර කියන්නේ බුද්ධ දේශනා පදනම් කරගෙන මේ ධර්ම සාකච්ඡා මාලාව ඉදිරියට කරා පුළුවන් තරම් කාලය. ඉතින් අපි ආරාධනාත් කරනවා සහභාගී වෙන්න මේ නියමිත වේලාවට කල් තියා විදිහින් තමාම ස්වේච්ඡාවෙන් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒ වගේම කල්යාණ මිත්‍රත්වයෙන් තවත් අය සම්බන්ධ කරගන්න. ඒක අපේ සාසනයේ කල්යාණ මිත්‍රත්වේ. එහෙම කරමු අපි තවදුරටත් මේ දහම් හමුව පවත්වාගෙන යමු. ඒ වගේම බෙදා හදා ගන්නත් උත්සාහ කරමු මේ දහම. අපි මේවා සංරක්ෂණය කරලා අන්තර්ජාලගත කරලා තියෙන නිසා අපි කල්යාණ මිත්‍රයෝ බෙදා හදා ගන්නත් උත්සාහ කරමු. හොඳයි එහෙමනම් අපි ඔය මාර්ග සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව ඔය අපි යම් ආකාරයකට සාකච්ඡා කළේ. මෙතෙන් සිට අපි ආරාධනා කරනවා ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳව සාකච්ඡාවට එකතු වෙන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි. ස්වාමීන් වහන්සේ මේක ඍජුවම ධර්මයට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. විනය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පන්නවලා තිබිලා ඊට පස්සේ සංශෝධනය කරපු විනය නීති තියෙනවද? ඔව්. ඔව්. එතකොට ඒක ගැන යම් කිසි අදහසක් ඇති කරගන්න ඕනේ. මොනවද කියලා දැනගන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ. මේක පුදු දැනුම සඳහා පමණයි ස්වාමීන් වහන්සේ අහන්නේ. අවසරයි. ඔව්. සමහර විනය කඩවීමක් නැත්නම් චර්යාත්මක අංශවල ඇතිවෙච්ච යම් යම් දෝෂ සඳහා ඔය විවස්ථා නැත්නම් අපි ඒවට කියන විනය නැත්නම් ශික්ෂාපද ඔය වගේ වචන අපි පාවිච්චි කරනවා. යම් විවස්ථාපනයක් කරනවා අද ඉඳලා අපි මෙන්න මෙහෙමයි කරන්නේ මේ විදියටයි කරන්නේ කියලා. එතකොට විශේෂයෙන් ඔය විවස්ථාවල තියෙන කොටස් දෙකක්. එකක් තමයි අපි නොවෙනස්වම පවත්වාගෙන යනු ලබන විවස්ථා කොටසක් තිබෙනවා. ඒවට අපි කියන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා. ඒක කඩ කළොත් නැත්නම් ඒක සංශෝධනය කළොත් ඒක වෙනස් කෙරුවොත් අපේ සමස්ත යහපැවැත්ම කඩා වැටෙනවා. එහෙම නැත්නම් කොටින්ම නිවන් සාක්ෂාත් කරන්න බැරුව යනවා. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාව සංශෝධනය කියලා. අර වෙනස් කරන්නේ අභිසමාචාර ශික්ෂා කියලා කොටසක් තියෙනවා. කාලානුරූපව, දේශානුරූපව ඒ වෙනස් කරනවා කියන එකේ අදහස ඒක අයින් කරනවවත් නෙමෙයි.
සමහර ශික්ෂා දැඩි කරලා තියෙනවා. දල්හ කම්ම කියලා එක පාලියෙන් සඳහන් කළා තියෙනවා. බැලුව බැලමට ඒ ශික්ෂාව තැනෙව්වට මොකද ඒකේ තියෙන යම් යම් අඩුපාඩුකම් සිදුරු තියෙනවා. දැන් අපි දන්නවානේ සමහරු නීතියක් පැනෙව්වම ඒ නීතියෙන් රිංගල යනවා කියලා අපි කියන්නේ. එහෙම අවස්ථා තියෙනවා. දැන් අපේ විනය පිටකේ වුණත් එහෙම භික්ෂුන් වහන්සේලාට යම් යම් විනය නීති පනවපුවාම ඒ විනය නීතියේ දැන් වාක්‍යයක් හැටියටනේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ දේ අද සිට මෙසේ නොකළ යුතුයි, නැත්නම් මෙසේ කළ යුතුයි කියලා. ඉතින් එහෙම පනවපුවාම ඒක ඒකේ අර වාක්‍යේ නැති සඳහන් නොවෙලා තියෙන කොටසට ඒ විදිහට ඒක කරන්න. එහෙම. එතකොට මොකද කරන්නේ? ඒක දැඩි කරන්න වෙනවා. එතන තමයි ඒක සංශෝධනය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක හානි කරනම් ඒක අඩු කරනවා. දැන් උදාහරණයක් ඇරිට අපි ගමු. සරල උදාහරණවන් කියන්න. ඔය සංකීර්ණ උදාහරණක් තියෙනවා, සරලේවත් තියෙනවා. දැන් අපේ මුල් කාලේ අපිට අවශ්‍යතාවයක් නැති නිසා අපි පාවහන් භාවිතා කිරීමක් කළේ නැහැ. යම් අවස්ථාවක යම් ප්‍රදේශයකදී පාවහන් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් විසුන් වහන්සේලාට පැන්නැගුවා. පැන්නගුණා බුදුරජාණන් වහන්සේගේ කාරණේ කිව්වම බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙනම් එක ලේයර් එකක් තියෙන පාවහන භාවිතා කරන්න, සරල පාවහනක් පාවිච්චි කරන්න. මෙතෙන් සිට ඔන්න සම්මුතියක් ආවා, ව්‍යස්තාවක් ආවා. අපි පාවහන් භාවිතා කරනවා යම් ප්‍රදේශයක අවශ්‍යතාවය අනුව. ඒක අනිවාර්යෙන් පාවහන් පාවිච්චි කරනවා කියලා එකක් නෙමෙයි, අවශ්‍යතාවය වුණා. එතකොට සමහර වෙලාවට එක ලේයර් එකක් සහිත නැත්නම් එක තට්ටුවක් සහිත පාවහන් මදි වුණා මොකක් හරි හේතුවක් නිසා. එතකොට ඒ බව දැනගත්තම එහෙනම් ලේයර් දෙකක් සහිත පාවහනක් පාවිච්චි කරන්න කියලා. ඒ ලේයර් දෙකක් කියන එකේ අදහස මම හිතන්නේ තේරෙනවා. එක ලේයර් එකක් අර පොළවේ පැත්තෙන් තියෙන රළු ගොරෝසුකම වළක්වා ගන්න පාවිච්චි කරන, ඒ පැත්තට පාවිච්චි කරන්නේ නිතරම තද ලේයර් එකක් පාවහන. ඊළඟට කකුල පැත්තෙන් කකුලට මෘදු බවක් දැනෙන්න තව ලේයර් එකක් පාවිච්චි කරනවා. ඒක මෘදුයි. ඒ කකුලට දැනෙන අපහසුතාවය වළක්ව ගන්න. එහෙම තමයි දෙකක් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන්. එතකොට දැන් තනි ලේයර් එක පාවිච්චි කරනකොට ඒකෙන් කරේ බොහෝ වෙලාවට කකුලට කකුලේ කටු ආදී ඇනෙන නිසා රළු. දැන් මුලින්ම කියන්නේ ලී පතුරක් පාවිච්චි කරා කියලා. ලී පතුරක් සකස් කරලා ඒ ලී පතුර කකුලේ රඳවා ගන්න පුළුවන් වෙන විදිහට මේ එහෙම පාවිච්චි කරා කියලා. එතකොට ඒක නිකන් සද්දෙත් ඒක දාගෙන යනකොට නිකන් සද්ද වෙනවා, නිකන් අසෝබනයි වගේ. ටක් ටොක් ගාලා දැනුත් ඔය සමහර පාවහන් දාගෙන යනකොට සද්දෙනේ. ඒක සමහරට කෙනෙකුට බාධාවක් වෙන්නත් පුළුවන්. අන්තික දාගෙන යන කෙනාට අර ලී පතුරක් ගත්තේ යටිපැත්තෙන් කටු මුල් ඇනෙන එක වලක් ගන්න. නමුත් තමන්ගේ කකුලට ඒක එක්තරා ප්‍රමාණයකට අපහසුයක් වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? තව ලේයර් එකක් පාවිච්චි කරමු එහෙනම් කියලා. කකුල පැත්තෙන් අපි තව එකක් මොකක් හරි අන්නේ විදිහට අර යම්කිසි විවස්ථාවක් පසුව සංශෝධනය කරන අවශ්‍යතාවය යන. ඊළඟට මම තව උදාහරණයක් කිව්වොත් දැන් මුල් කාලේ කුටි භාවිතයක් තිබිලා නැහැ භික්ෂුන් වහන්සේලා. ඉතින් නමුත් ඒක හරි දුෂ්කර. එලි මහානේ ගස් යට ওই වගේ තැන්වල, එහෙම නැත්නම් తాවකාලිකව ඉල්ලාගත්ත නවාතැන් වල බුදුරජාණන් වහන්සේ වුණත් අපි දන්නවා එහෙම తాවකාලික නවාතැන් එදා රැගත කරන්න කාගේ හරි නවාතැනක් ඉල්ලගන්න. මෙතන අද මට ඉන්න දෙනවද, ඉන්න පුළුවන්ද කියලා. නමුත් මේක කාලයක් යනකොට ඒක කරදරයක් වෙනවා. දැන් උදාහරණයක් ඇට අපි හිතමු පැවිද්ද ගොඩාක් ඉන්නකොට ඒගොල්ලෝ හැන්දෑ වෙනකොට කාගේ කාර්යකේ හරි නවාතැන් වලට යන්න පටන් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට නවාතැනක් නැතුව ඒක ගැටලුවක්නේ. ඒක නිසා සේනාසනයක් පැනෙවුවා. සේනාසනයක් එහෙනම් අපි අද ඉඳලා සරල සේනාසනයක් භාවිතා කරමු කියලා. හැබැයි දැන් මේ සේනාසන පනවන්න ගියාම ඔන්න දැන් භික්ෂුන් වහන්සේලා ගස් කපනවා, පොලෝ කපනවා, මැටි අනනවා, නොයෙක් දේවල් කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒවට යම් යම් නීති රීති පනවන්න ඕනා. එහෙම මේ ගහ පොළ කපන්නේ නැතුව, විනාශ කරන්නේ නැතුව, මහ පොළව විනාශ කරන්නේ නැතුව
තමන් මේ සරල කුටියක් හදා ගන්න ඕන කියලා. කවුවත් හදලා දෙනවයි කියලා එකක් නැහැ. මුල් ශාසනේ භික්ෂුවම කුටිය හදා ගන්නවා. එතකොට භික්ෂුවම මේ ගහකොළ කපන්න ඕනේ. පොළොව කපලා මැටි අනා ගන්න ඕනේ. වහලට හිවිල්ලක් කර ගන්න ඕනේ. එහෙමයි ශාසනේ. එතකොට ඒකෙදි ඔන්න සීමාවක් මායිමක් නැතුව ගහකොළ කපන්න ගියොත් මහ පොළොව මැටි අනන්න පොළොව කනින්න ගියොත් ඒ වගේ හානි වෙනවා. එතෙන්දී ඔන්න අරකට අලුත් සංශෝධන අරන් එනවා. මේ විදිහට ගහකොළ නොකැපිය යුතුයි, මහ පොළොව ගැනීම නොකළ යුතුයි ආදී වශයෙන් කියලා. එතකොට අර ඇති වෙන අලුත් ගැටලුව වළක්වන්න කටයුතු කරලා තියෙනවා. ඊළඟට කුටි තනා ගැනීමේදී දැන් හැකියාව තියෙන ආකාරය අනුව මහ විශාලේවත් හදාගන්න ඉඩ තියෙනවා. එතකොට තවත් ඒක ගැටලුවක් බවට පරිවර්තනය වෙන නිසා ඒකට සීමාවක් දැක්ව මෙන්න මේ ප්‍රමාණය කුටියක් සකස් කරගන්න ඕන කියලා. ඔය වගේ අර යම් මූලික ව්‍යවස්ථාවක් අවශ්‍යතාවය අනුව පනවා ගන්නවා. ඒකෙදි අර අවශ්‍යතාවයට ව්‍යවස්ථා පනවා ගැනීමයි වැරද්දක් සිද්ධ වුණාම වැරද්ද වළක්වා ගැනීම සඳහා ව්‍යවස්ථා පනවා ගැනීමයි කියලා ඔය විවිධ පැති තියෙන ව්‍යවස්ථා පනවා ගැනීමේ. නමුත් පස්සේ තේරෙනවා එක්ක මේක දැඩි කරන්න ඕන, එක්ක මේක ලිහිල් කරන්න ඕන කියලා. ඒක නිසා සීතල කම්ම කියලා ලිහිල් කිරීමක් කරනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් දල්ල කම්ම කියලා දැඩි කිරීමකුත් කරනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම මේ ශික්ෂාව පැත්තකට දාන අවස්ථාවලුත් තියෙනවා. වැඩකට නැති අවස්ථා. ඔය සිව්පසේ සම්බන්ධ කාරණා මම ඔය කිව්වේ නිකන් පාවහන් පාවිච්චිය, කුටි පාවිච්චිය වගේ දේවල්. ඔයිට වැඩි වෙනස් විදිහට ගත්තම මේ ආහාර ආදී දේවල් එහෙම නැත්නම් කාමයේ භුක්ති විඳීමේ පැත්තෙදිත් ওই වගේ යම් යම් දේවල් මතුවෙලා ඒවට අදාළ ශික්ෂාපදත් පනවලා තියෙනවා. දැන් ඔය පළවෙනි ශික්ෂාව හැටියට තියෙන්නේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට අදාළ ශික්ෂාපදයක් පනවලා තියෙනවා. පරාජිකා කියලා මෛතුන ධර්ම පරාජිකා. ඉතින් ඒක මුලින් පැනෙව්වේ කිසිම මනුෂ්‍ය සත්වයක් එක්ක මේක නොකළ යුතුයි කියලා. නමුත් ඕක වෙනත් සත්වයන් එක්ක ඕක කරපු බවට වාර්තා තියෙන නිසා පස්සේ ඒක අන්තමසෝ තිරච්ඡානගතායපි කියලා තිරිසන් සතෙක් සමගවත් ඒ දේ නොකළ යුතුයි කියන ඒ විදිහට ඕක පනවලා තියෙනවා. එතකොට ඒකෙදි අර දැඩි කරලා තියෙනවා ඒ ශික්ෂාව. ඊළඟට යම් යම් දේවල් අනුන්ගේ දේවල් ගනිද්දි කොහොමද ඒක ගන්නෙ? පංසකූල සංඥාවෙන් ගන්න. දැන් සමහර වෙලාවට පංසකූල සංඥාවෙන් ගන්න කිව්වම ඒ කියන්නේ අත්හැරපු දෙයක් ගන්න ඉඩක් තියෙනවා. අපි කවුරු හරි අත්හැරලා දාපු දෙයක් ගන්න පුළුවන් අපිට. එතකොට දැන් සමහරු අත්හැරලා දාපු දේවල් කියලා අනුන් අයිති දේත් ගන්න පටන් ගන්න. මේවා අත්හැරලා දා අපි හිතමු මේ කවුරු හරි කෙනෙක් වැලක රෙද්දක් දාලා තියෙන ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පංසකූල චීවරණේ හදාගත්තේ. එතකොට කොහේ හරි විසි කරපු රෙද්දක් තමයි ගන්න. අපි හිතමු උදාහරණයක් ඇරෙ කෙනෙක් රෙද්දක් හොදලා වැලක දාන. ඉතින් වැලේ දාපම ඔහු ළඟට යනවා. ළඟට ගිහිල්ලා පැත්තක වැටිලා තියෙනවා. එතකොට භික්ෂුවක් මේක විසි කරපු රෙද්දක් කියලා ගත්තොත්. එතකොට ඒක අර විසිකලා නෙමෙයිනේ. මේ පුද්ගලයා ඒක සෝදලා වැලේ දැම්ම සුළඟට ඈතට ගියා. එහෙම නැත්නම් තොටුපොළේදී හොදනකොට ඒක ගඟේ ගියා. ඒක අතහැරියා නෙමෙයිනේ. බැරිවීමකින් ඒක අස්ථානගත වෙලා තියෙනවා. එතකොට අස්ථානගත වුණු දේ අත්හැර දැම්ම දේ හැටියට හිතලා ගත්තොත් ඒ වගේ. ඉතින් එතෙන්ද කියන්න වෙනවා වඩා පැහැදිලි කරන්න වෙනවා පංසකූලයේ යනු අත්හල දේ මිස අස්ථානගත වූ දේ නොවේ. ඉතින් එතෙන්දි වෙතිරේකයක් පනවන්න වෙනවා. අස්ථානගත වූ දේ ගන්න බෑ. අත්හල දේ පමණයි ගත යුත්තේ. ඉතින් අත්හැරියද කියලා ඒක සනාථ කරගන්න කියලා. ඒක නිසා අපි පංසකූලයක් හැටියට යමක් ගත්තම ඒක එක සැරේටම අපි පරිභෝජනය කරන්නේ නැහැ. ඒක තියලා බලනවා ටික දවසක්. මේක අයිතිකරුවෙක් මේක අස්ථානගත වීමක් නිසා සොයාගෙන එයිද කියලා. ඉතින් සොයාගෙන ආවොත් ඒක ආපහු දෙන්න ඕන. මම හිතුවේ මේක පංසකූලයක් කියලා. නමුත් මේක අස්ථානගත වීමක්. එහෙනම් ආපහු දෙන්න ඕන. ඉතින් එහෙම නැති අවස්ථා වාර්තා වෙනවා. අර අස්ථානගත වෙච්ච දේ භික්ෂුව පංසකූලයක් හැටියට අරගෙන ඇවිල්ලා ඒක ආපහු අයිතිකාරය ඇවිල්ලා ඉල්ලුවා භික්ෂුවත් එක්ක සණ්ඩුවක්
එම රණ්ඩු ඇති වෙච්ච අවස්ථාව වර්තාවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක නිසා ඒකට ඒ සංශෝධනය යම්කිසි විවස්ථාවක් පැනෙව්වා. ඊට පස්සේ මේක මෙහෙමයි වෙන්න ඕන කියලා. අන්න සංශෝධනේ තන තියෙනවා. ඉතින් ඔය වගේ යම්කිසි අවශ්‍යතාවයක් සලකලා ඌමනාවක් සලකලා ගැටලුවක් පැන නැගුණම ඒ සඳහා පනවන විවස්ථාව නැත්තම් ශික්ෂාපදය නැත්තම් විනය නීතිය සමහර වෙලාවට සංශෝධනය කරන්න වෙනවා විවිධ හේතු නිසා. සංශෝධනය කරන්නේ එක්ක සිතිලගම්ම නැත්තම් දල්ලගම්ම එහෙම නැත්තම් අහෝසි. ඔය තුනම අපේ විනය කියන්නේ සංශෝධන හැටියට. අහෝසි කරත් ඒක අදහස සංශෝධනයක් තමයි. සිතිලගම්මේ කරත් ඒ කියන්නේ ලිහිල් කරනවා කියන එක. දල්ලගම්මේ කරන දැඩි කරනවා කියන එක. එහෙම නැත්තම් තව එකතු කිරීම සමහර වෙලාවට කරනවා. මූල ප්‍රඥප්තිය සහ අනුප්‍රඥප්ති කියලා. මූල පැනවීම සහ දේවනුව පැනවීම කියලා. ওই විදියට නොයිත් විදියට මේක සංශෝධනය කරන. මේ හැම එකකම පරමාර්ථය අර දුක ඇති නොවන තැනට මේක ගේන එක. අපි කලින් සාකච්ඡාවේදීත් මම කිව්වනේ මධ්‍යයේ කියන එක නිශ්චිත නැහැ කියලා. ඒක වෙනස් වෙනවා කියලා. මේ දුක ඇති සමහර වෙලාවට අපි මුල් විවස්ථාවෙන් මුල් නීතියෙන් මුල් ශික්ෂාපදයේ තුල දුක ඇති වෙනව ඇති වෙන්නේ නැහැ කියලා අපි ඒක පනවනවා. නමුත් කවුරු හරි ඒක යම් වැරදි විදිහකට භාවිත කරන්න පටන් ගන්නවා. එතකොට ආපහු අපිට පේනවා මේක සංශෝධනය කළ යුතුයි කියලා, වෙනස් කළ යුතුයි කියලා. එහෙම නැත්නම් යම් විවස්ථාවක් නීතියක් ශික්ෂාවක් අභිසමාචාර ශික්ෂාවක් අවශ්‍ය නැති වෙන, අනවශ්‍ය වෙන. එතකොට ඒක අතහැරලා දා. ඉතින් ඒ වගේ තියෙනවා. ප්‍රඥාවෙන් කරන වැඩක් මේක. නිවන ඉලක්ක කරගෙන වැඩක් මේ කාර්යය. මම හිතන්නේ ඔන්නඔහම ඔහොමයි අපේ ශික්ෂාපද පැනවීම සහ සංශෝධනය කිරීම. මම ඔය උදාහරණ කීපයකින් කිව්වේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් ස්වාමීනාන්දේ අවසරද තම ප්‍රශ්නයක් අහන්න. ඔව්. කියන්න. ස්වාමීනාන්දේ මේ ධර්ම මාර්ගයේ එන්න ඉස්සෙල්ලා නම් මම කවුරු හරි කෙනෙක් මට වාචිකව සංසාර පරස විදියට කතා කරොත් එහෙම, කියන්නේ මොකක් හරි කාර්යාලයකට ගිහිල්ලා වැඩක් කරගන්න ගියාම මගේ පුරුද්දකුත් තිබුණා ඒක ආපහු පැමිණිල්ලක් හැටියට කාට හරි ඉහළ තැනකට ඉදිරිපත් කිරීම. ඊට පස්සේ ධර්ම මාර්ගයේ යනකොට හුඟක්ම දුක ඇතිව නැති ඉගෙන ගත්තාම ඉතින් මට තේරුණා මේ මෙහෙම මේ කෙනා සැලකුවන් මෙහෙම අනිත් අයට කතා කරන්නේ අපි හැකියෙන්නේ නැති කියලා මම ඒවා අතෑරලා දානවා. ඒ වුණාට ඒක නිතර නිතර වෙනකොට මමත් ගැටලුවකටපත් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? කියන්නේ වෙන එක ඉතින් මගේ ඇතුළේ වෙන දේ කියලා මට තේරෙනවා. ඒකට අනිත් අයටත් එහෙම සලකනවා දැක්කහම යම් අහක බලාගෙන ඉන්න බැරි ගතියකුත් වගේ දැනෙනවා. ඉතින් ධර්මානුකූලව මේ වැනි අවස්ථාවක කොහොමද කටයුතු කරන්න කියලා වංශයට කියලා දෙන්න පුළුවන් නම් හොඟක් පතිනවා සම්මාංශ තෙරුවන් සරණයි. ඔව්. තෝෂේ මේක දැන් මෙතනින් පැහැදිලි බුදු ශාසනයේ විනයක් තියෙන්නේ මේකනේ, නැත්නම් අපි ඒ පුද්ගලයාගේ හැටි හැමයි ආදී වශයෙන් කියලා අත්හැර දැමීමක් මෙතන නැහැ. අත්හැර දාන්න නැති නිසා තමයි විනයක් පැනවෙන්නේ. එතකොට දැන් අපිටත් එයාගේ හැටි එහෙමයි කියලා වැරද්ද කරන පුද්ගලයා නොසලකා හරින්නේ නැහැ. ඒකට අවශ්‍ය ප්‍රතිකර්මයක් අපේ තියෙනවා. ඒක තමයි මේ විනයෙන් අදහස් කරන්නේ අත් වශයෙන්ම. හැබැයි ඔතන අපි අත්හැරලා දාන්නේ ඊට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය නෙමෙයි. කෙලෙසේ අත්හරින්නේ අපි. අර පුද්ගලයා එක්ක අපි ද්වේෂය ඇති කරගන්නේ, තරහක් ඇති කරගන්නේ, අමනාපයක් ඇති කරගන්නේ, රණ්ඩු කරන්න යන්නේ නැහැ. අපි බලනවා පළමු කොටම අපේ පැත්තෙන් අපි ඒ ක්ලේශය ඇති කරගන්නේ. ඒක තමයි අතහරින්නේ ඕකෙදී. ඊළඟට අපි බලනවා කාරුණිකව මිත්‍රශීලීව කියලා මේ ඔහොම එච්චර තරහ ගන්න එපා, මේ රළු විදිහට මේ පාරිභෝගිකයන්ට සේවාලාභීන්ට සලකන්න එපා, ඔය කරුණාවන්තව මෙහෙම ඉවසීමෙන් කටයුතු කරන්න කියලා අපි බලනවා. එතකොට එහෙම කරන්නේ නැති කෙනා වෙනුවෙන් නේද අර විවස්ථාවක් පැනවිලා තියෙන්නේ තමන්ගේ රාජකාරියේ හරියට කරන්නේ නැතිනම්, ඒකේ පාරිභෝගිකයන්ට නැත්තම් සේවාලාභීන්ට නිසි විදියට සලකන්නේ නැත්තම් ඊට අදාළව ගත යුතු විවස්ථා තිබෙන නීති රීති තිබෙන අපි අනිවාර්යෙන් මේවට යා යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ විනය පනවන්නේම ඒ සඳහානේ.
ඉතින් ඒ කියන්නේ අර විවස්ථා නීති රීති. ඉතින් ඒ ටික අවශ්‍යයි. ඒ ටික මේ ඊට අදාළව අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි අපි අර අපේ පැත්තෙන් ඇතුළතින් අතහරින එක අතහරින්න ඕනේ. ඒ තමයි අර ද්වේෂය, අර තරහ, අර වෛරය, කෝපය, මනාපය. එහෙම නැත්නම් රණ්ඩු කරගන්න එක, ගහ වැන ගන්න එක, හිංසා පීඩා කරගන්න එක. ඒක අපි අතහරිනවා. නමුත් අර විනයට, විවස්ථාවට, නීතියට, සම්මුතියට අපි යනවා. ගිහිල්ලා අදාළ කෙනා පළමුවෙන් අපි කරන්නේ ආර්ය විදිහට ඒ පුද්ගලයා එක්කම ඍජුවම ඔහු එක්ක අපි මේ ගනුදෙනුව කරනවා. මේක මෙසේ කරන්න හොඳ නෑ නේද? මේක මෙසේ නොවිය යුතුයිද කියලා. නමුත් ඒ මට්ටමින් ඔහු ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්තම්, ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අපිට සිද්ධ වෙනවා අර විවස්ථාව විවස්ථානුකූල වෙන්න, නැත්තම් නීත්‍යානුකූල වෙන්න, සම්මුතියට යන්න ගිහිල්ලා ඒ විවස්ථානුකූල භාවයේ නීතිය මගින් ඒ යුක්තිය ඉෂ්ට කරගන්න. ඒ යුක්තිය ඉෂ්ට කරගන්න යෑමේදී අපි කොයි වෙලාවකවත් කෙලෙස් හදාගන්නේ නැහැ, රණ්ඩු සරුවල් කරගන්නේ නැහැ. නමුත් යුක්තිය ඉෂ්ට කර ගැනීමට අපිට යම් කිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න වෙනවා. ඊට අදාළ විවස්ථා තියෙනවා, ඒවට යන්න වෙනවා අපිට. ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඉතින් ඒක උනත් අපිට කියන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ඇටියට අපි එහෙම දැන් මම කටයුතු කරන්නේ විශ්වවිද්‍යාලේ. ඒකට අපි ශිෂ්‍යෝ යම් කිසි ආකාරයක විනය කඩ කිරීමක් කරනකොට අපි ශිෂ්‍යොත් එක තරහ වෙන්නේ නැහැ, හඬ කරගන්න යන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ. නමුත් අපි පළමුවෙන් පෙන්නලා දෙනවා මේක තමයි නීතිය රීතිය, වැඩ කළ යුතු පිළිවෙල මේකයි කියලා එක පෙන්නලා දෙනවා කරුණාවෙන්. ඒ එතෙන්ට එකඟ වෙන්නේ නැති වෙනකොට අපි මේකේ තියෙනෝනේ පනතක් සම්මත නීතියක් රීතියක් තියෙන. අපි ඒක ඊට අදාළ ක්‍රියාමාර්ගයට යනවා. විනය පාලකවරයෙක් ඉන්න, නීති උපදේශකවරයෙක් ඉන්න. ඒ අයට යොමු කරනවා. යොමු කරලා අපි පෙන්වන මෙන්න මේ විනය කඩවීම මේ දේ කෙරෙනවා. ඊට අදාළ විනය ක්‍රියාමාර්ග අපි ගන්නවා. එහෙමයි යන්නේ. ඒක නිසා තමයි මේ ඕනෑම සමාජයක ඕනෑම තැනක විවස්ථා නීති රීති සම්පාදනය වෙන්නේ. බුද්ධ ශාසනයේත් ඒක එහෙමමයි. බුද්ධ ශාසනයේ යම් කාලයක් විවස්ථා නීති රීති නැතුව ගියාට මොකද? ඒ කියන්නේ අභිසමාචාර ශික්ෂා මේ කියන්නේ. ආදිබ්‍රහ්මචාරී ශික්ෂා බුදුදහමේ ආරම්භයේ ඉඳලම තියෙනවා. අභිසමාචාර ශික්ෂා අවශ්‍යතාවය අනුව මතුවුණා. මොකද පුද්ගලයෝ සමහර වෙලාවට ඒ සමාචාරය තුල ඉන්නේ නැහැ. විසමාචාරයට වැටෙනවනේ. ඉතින් විසමාචාරයේ තමයි ඔය තමන්ගේ සේවාලාභියට හරි නිසි විදියට නිසි ආකාරයෙන් ඒ සේවය ඉෂ්ට කරලා දෙන්නේ නැහැ. ඒක නෙවෙයි නැත්තම් රළු ගොරෝසු විදියට සලකනවා. එක්කම අගහරින. ඒක තමයි විසමාචාරය කියන්නේ. ඒ විසමාචාරයේ වළක්වන්න සමාචාර කොටසක් සම්මත කරගෙන තියෙන හැම සමාජයකම. ඉතින් ඒක අපි ක්‍රියාත්මක කරන්න ඕන. හැබැයි අපි අතහැරලා දාන්නේ අර අදාළ ක්‍රියාමාර්ගයේ නෙමෙයි අතහරින්නේ, අර ක්ලේශය අතහරින්නේ. ඒකයි. එහෙමයි සම්මාස බෝසත් උංගා කුසලක් තියවා මේ පැහැදිලි කිරීමට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ සංඥා විඤ්ඤා පරිඤ්ඤා අභිඤ්ඤා බවට පත් තුනක් ස්වාමීන් වහන්සේ මේ නාම රූප ගැටේ මිදෙන්න නම් අපහසු බවක් දැනෙනවා. නමුත් නාම රූප ධර්මතාවය අවබෝධයක් මිසක අවබෝධමත් වීමක් පමණයි නේද ස්වාමීන් වහන්සේ? නමුත් චතුසත්‍ය මාර්ගයට පිවිසුණත් නාම රූපයන්ගෙන් මිදීමට නොහැකි නොවේද? එතනත් ස්වාමීන් වහන්සේ දුක මිශ්‍ර බවක් පවතිනවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ, ඒක විස්තර කරලා දෙන්න. ඔව්, මෙතන මේ දැන් අපි පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් ගත්තම එතන ඇත්තටම තියෙන්නේ අවබෝධය ක්‍රමයෙන් පුළුල් වීමක්. තවත් විදියකින් කිව්වොත් අර හේතුව මිදීමේ මඟ කියන ටික අවබෝධ වෙනවා. මේ දුකට හේතුව මොකද්ද, මේකේ මිදීම මොකද්ද, ඒකට මඟ මොකද්ද කියලා අවබෝධ වෙනවා. ඔය අභිඤ්ඤා පරිඤ්ඤා දක්වාම සිද්ධ වෙන්නේ ඒ දේ. හැබැයි ඔතෙන්දී
පඤ්ඤා විතරක් නෙවෙයිනේ දැන් අපේ උදාහරණයක් ඇටියෙත මේ අපේ ධර්ම මාර්ගයේ ඉන්ද්‍රිය පහක් උගන්වනෝනේ සද්ධා වීරිය සති සමාධි පඤ්ඤා එතකොට දැන් පඤ්ඤා ඇති වුණත් අපි මෙතෙන්දි වීරියත් ඕනනේ එහෙමයි දැන් මේ නාම රූප ධර්ම වල ඇති කරන යම් කිසි ගැහැටක් මොනවා හරි තියෙනවා නම් ඒක තේරුම් අරගෙන දැන් නාම රූප ධර්ම වලින් ඇත්තටම මිදෙනවා කියලා කියන්නේ මේ රූප ධර්ම නෙවෙයි නාම ධර්ම වල තියෙන අර අකුසල සංඥා අකුසල චේතනා අයෝනිසෝ මනසිකාර කියලා කොටසක් ඒක තමයි දුක හදන්නේ ඉතින් යම් වෙලාවක අපිට ඕක තේරෙනවා මෙතන තමයි ගැටේ තියෙන්නේ මෙතන තමයි ගැටලුව තියෙන්නේ තේරුණාට මදි විරිය සම්පොජ්ජංගයක් සම්මා වායාමයක් ප්‍රධානයක් දක්වලා තියෙන්නේ අන්න ඒක. ඉතින් තව මේ ඉන්ද්‍රිය ධර්ම හතරක් තියෙනවා. පඤ්ඤාවලට අමතරව පඤ්ඤින්ද්‍රියට අමතරව සද්ධා, වීර්ය, සති, සමාධි කියලා තවත් හතරක් දක්වලා දෙනවා. මොකද ඒවත් අවශ්‍ය නිසා. ඒකට අපි සමහර වෙලාවට පඤ්ඤින්ද්‍රිය ගොඩනගාගෙන අපි බැලුවොත් කොමේ ප්‍රඥාව මං හොඳටම දැන් මේ කරුණු කාරණා මට වැටහෙනවා කිසිම ගැටලුවක් නැහැ ඔක්කොම කරුණු පැහැදිලි ඒ වුණාට තවදුරටත් මේ දුක තියෙනවා කියලා බැලුවම එතන පේන්නේ අපේ අනිත් ඉන්ද්‍රිය ධර්මවල යම් කිසි ඌනතාවයක් තියෙන පුළුවන් අපි විරිය ඉන්ද්‍රිය කරන්නේ නැති වෙන්න පුළුවන් නේ සමාධි ඉන්ද්‍රිය වැඩිලා නැති වෙන්න පුළුවන් අන්න ඒ වගේ තියෙන එතකොට ඉන්ද්‍රිය සමතාවක් අපි ඇති කරගන්න ඕන මේ ධර්ම මාර්ගයේදී. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සමතාව කියලා. නැත්තම් පහක් දේශනා කරන්න හේතුවක් නැහැ නේ බුදුරජාණන් වහන්සේ. එක ඉන්ද්‍රියකින් එක ඉන්ද්‍රියක් වැඩිමෙන් නිවන සාක්ෂාත් කරන්න පුළුවන් නම් ඉන්ද්‍රිය පහක් දේශනා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අන්න එතන අපි තේරුම් ගන්න අවශ්‍යයි පඤ්ඤින්ද්‍රිය පමණක්. පඤ්ඤා බලයේ පඤ්ඤින්ද්‍රිය පමණක් මේකට සෑහෙන්නේ නැහැ. මදි. නිතරම අපි බලන්න ඕනේ එහෙනම් අනිත් ඉන්ද්‍රියවල ඌනතාවක් ඇති කියලා. ඒක බලලා ඒක වර්ධනය කරන්න ඕනේ. එතකොට ඒක හරියනවා. ඒකයි තියෙන්නේ. අපිට දැනෙනවා වෙන්න පුළුවන් තවම මේ නාම රූප ධර්ම වලින් ගැට ගැහිලා ඉන්නවා හරි නැත්නම් ඒ වයින් අපිට වද කරනවා හරි මේ නාම රූප ධර්ම අපිට තවම දුක් ඇති කරනවා වගේ දැනෙන්න පුළුවන් මෙච්චර අවබෝධයටපත් වෙලා තින්නෝ මෙච්චර කරුණු කාරණා වැටහෙනවා එහෙනම් මොකක් හරි අපේ බහැර කළ යුත්ත බහැර කිරීමක් වැඩි යුත්ත වැඩිමක් ආදී වශයෙන් විරිය ඉන්ද්‍රියට සම්බන්ධ ඒ කිසියම් තැනක ඌනතාවයක් තියෙන පුළුවන් ඒක හැබැයි අපි අර කාරණේට අදාළවම මතු කරන්න ඕන මට මෙන්න මේ ගැටලුව තියෙනවා තවම එතකොට ඒ සම්බන්ධයේ මොන ඉන්ද්‍රිය ධර්මයේද මගේ වැඩිලා නැත්තේ කියලා හරියටම අපිට ඒක අල්ලන්න පුළුවන්. සද්ධාවද නැත්තේ, වීරියද නැත්තේ, සතියද නැත්තේ, සමාධියද නැත්තේ, ප්‍රඥාවද නැත්තේ. ප්‍රඥාව දැන් තියෙනවානේ. අනිත් හතරෙන් මොකක් හරි එකක ඌනතාවක් ඇති කියලා තියෙනවා තියෙන්න ඕන. එතකොට තමයි ওই සමහර දේවල් වල ඌනතාව හිටින්නේ. හැබැයි ඒ වුණ ඉන්ද්‍රිය අඩුපාඩු වෙලා තියෙන ඉන්ද්‍රිය අපිට අල්ලන්න පුළුවන් මොකද්ද කියලා හරියට. ඒක වඩපුවහම හරියනවා ඒක. ඒකයි ස්වභාවය. හැමයි සඳහන් මට දැනෙන්නේ මේ පසින්දුරන් ඇසුරු කරන හැම මොහොතකම නාම රූපයකින් තොරව පවතින්නේ නැණි කියන එක දැනෙනවා ඒකයි මට තන ප්‍රශ්නයක් ගන්න. ඇත්ත වශයෙන්ම නාම රූපයෙන් තොරව පවතින්නේ නැහැ. පසින්දුරන් කියන කොටමත් නාම රූපනේ. නේ? එහෙම පසින්දුරන් කියනකොටම එතන තියෙන්නේ නාම රූප. එතකොට ඒකෙන් තොරව පැවැත්මක් නැහැ. නමුත් මරණය දක්වා පවතිනවා කියලා මට හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හරියටම හරි. මේ නාම රූප ධර්ම කට්ටලේ අපි ඒකට පංචස්කන්ධ කියලා කියනවා. ඒක නිකම්ම ඔහෙ තියෙනවත් නෙවෙන්නේ මේක ක්‍රියාත්මක විදිහටනේ යන්නේ. ක්‍රියාත්මකව යන්නේ. එතකොට ඒක මරණය දක්වාම තියෙනවා. හැබැයි අපි මේක දැන් තේරුම් අරගෙන ඉන්නවා පඤ්ඤින්ද්‍රියෙන්. පඤ්ඤින්ද්‍රිය වැඩිලා නිසා, ප්‍රඥාව වැඩිලා නිසා අපි දැන් මේක එහෙමයි කියලා තේරුම් අරන් ඉන්නේ. ඊළඟට සතිඉන්ද්‍රිය උතෙන්ට ওই සති දක්වලා තියෙන්නේ. සතිඉන්ද්‍රියේදී අපි මේ නාම රූප ක්‍රියාත්මක වෙන මොහොතේ නැත්තම් පසින්දුරන් සහ මනස ක්‍රියාත්මක වෙන මොහොතේ අපි 얘 ගැන අවදිමත් භාවයකින් ඉන්නේ. ඊළඟට විරිය ඉන්ද්‍රිය තියෙන්නේ මොකද?
ඌව ක්‍රියාත්මක වෙනකොට කෙලෙස් හැදෙන්න ඉඩක් තියෙනවනේ. අන්න ඒක වළක්වාගෙන ඉන්නට තමයි විරේ ඉන්ද්‍රිය අපි භාවිතා කරන්නේ. ඒක වළක්වා ගැනීම සඳහා. එතකොට මේ ප්‍රතිපදාව අපි හොඳට විශ්වාස කරනවා සද්ධා ඉන්ද්‍රිය. නේ? ඊළඟට බීකට හිත නිතරම කුසල චිත්තයක අග්‍රතාවයන්නේ කුසල් සිත්වල පවත්වාගෙන යන සමාධි ඉන්ද්‍රිය. අන්නේ විදිහට ඉන්ද්‍රිය සමතාවක් තියාගත්තොත් අපිට මේ මැදේ මැද තැන අනිශ්චිත විහරණය තුළ අපිට කටයුතු කරන්න පුළුවන් ඇත්තටම. ඉන්ද්‍රිය සමතාව අත්‍යවශ්‍යයි. ඒකයි දැන් සමහර කෙනෙක් අර එක ඉන්ද්‍රියකින් යන්න ගියාම ඒක නිකන් අර රෝද හතරක් තියෙන වාහනේ එක රෝදයක් හොඳට හරි ගස්සලා ඒක දැන් කිසියම් ප්‍රශ්නයක් නැහැ කියලා යන්න බෑනේ. ඒ වගේ ලක්ෂණයක් තියෙන්නේ. ඒ සමතාව තියෙනවා. එතකොට තමයි මේ අනිශ්චිත විහරණය පවත්ව ගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් අපිට දැනෙන්න ඉඩ තියෙනවා මේ දැනෙන්න කියන්නේ සිද්ධ වෙන්න පුළුවන් කිසියම් තැනක නිශ්චිත වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි ඉන්ද්‍රිය ධර්ම පහ හොඳින් වඩාගෙන ඉන්ද්‍රිය සමතාව පවත්වා ගැනීම. එහෙමයි සාහිංහන්ස. හොඳටම මේ නාම රූප ගැටේ හොඳටම සාහිංහන්සේගේ යථාර්ථය වශයෙන් ඉතින් අවබෝධමත්කම තියෙනවානේ සාහිංහන්ස. ඒ වුණාට හැම මොහොතකම මොකද මේ නාම රූපේ නැවත නැවත ගැට ගැහෙනවනේ එකක් දකින්න සාහිංහන්ස. ඒක මම මෙහෙම කියන්න කැමතියි. ඒක ඔබතුමී පාවිච්චි කර නාම රූප ගැටේ කියනවට වැඩිය ඒක අපි ධර්මතාවයක් හැටියට ගමු. නාමංච රූපංච. මේ නාම රූපය හේතුඵල ධර්මතාව විසින් යලි යලිත් දැන් ඔබතුමී කියන විදිහට නැවත නැවත යලි යලිත් මේක ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඉතින් අපි ඕක ඒ ඇතිවීම හෝ පැවතීම හෝ නැතිවීම පිළිබඳ කිසියම් මනාපයක් හෝ අමනාපයක් ඇති කර ගත්තොත් තමයි ඒක ගැටයක් වෙන්නේ. නැත්තම් ගැටයක් නෙවෙයි. නැත්තම් ඒක ධර්මතාවය. ඉතින් මොකද ඕකේ තියෙන්නේ? ඔතන තියෙනවා අපේ පොඩ්ඩක් අර සුඛ දුක්ඛ දෙකට සම්බන්ධතාවයක් තියෙන. ඇතැම් නාම රූප ධර්ම හට ගන්නකොට දුක්ඛය. පවතිනකොට දුක්ඛය, නැති වෙනකොට සුඛය. ඔන්නතෙන්දී අපි අර හට ගැනීමටයි පැවතීමටයි කැමති නැහැ, නැතිවීමට කැමති. ඇතැම් නාම රූප ධර්ම හට ගැනීම සුඛයක්, පැවතීම සුඛයක්, නැතිවීම දුකක්. ඉතින්දී අපේ ක්‍රියා අපේ මනස වැඩ කරන්නේ අනිත් පැත්තට. දැන් ඔය ලක්ෂණේ නිසා තමයි නාම රූප ධර්මයන්ගේ හට ගැනීම, පැවතීම, නැතිවීම කියන කාලලා අපි එක්තරා ප්‍රමාණයකට මනාපමනාප ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. ඔන්න ඔතනින් තමයි ගැටේ පටන් ගන්න. ඒක නිසා උපජ්ජති මනාපං, උපජ්ජති අමනාපං, උපජ්ජති මනාපමනාපං, තංචකෝ සංකතං ඕලාරිගම් පටිච්ච සමුප්පන්නං කියලා බුදුබයන් වහන්සේ ඕක හරිය ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඕක ඔහොම හටගන්න එක හේතුඵලයක් විදියට දකින්න, පවතින එක හේතුඵලයක් විදියට දකින්න, අවසන් වෙන එක නිමා වෙන එක හේතුඵලයක් විදියට දකින්න. ඕක මනාප කරන්නවත් අමනාප කරන්නවත් නොගිහින් එහෙමයි. මේ දෙකම අතහැරලා උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ කියලා මේ දෙකම මනාපමනාප දෙකම අතහැරලා අපිට ඉන්න පුළුවන්. මොකද මේක ධර්මතාවයක් හැටියට දැන් පඤ්චේන්ද්‍රිය වැඩිලානේ තියෙන්නේ. එහෙමයි වැඩිලා තියෙන්නේ. ඔතන තියෙන්නේ අපේ පොඩි සති සහ වීර්ය දෙකේ පොඩි මම හිතන්නේ එහෙම පොඩි ඕනතාවයක් ඇති කියලා. අර මනාපය කරන ගතියක් තියෙන නැත්නම් අමනාපය කරන ගතියක් තියෙන. එතකොට අපිට හිතන මේක නාම රූපේ ගැටයක්. ගැටෙන්නේ ඇත්තටම ගැටේ වෙන්නේ එතන. ඉතින් ගැටේ ගහගන්න නැතුව ඉන්න එක අපේ වැඩ. අන්තෝ ජටවකට කියන්නේ. අතුල් ගැටේ අන්තෝ ජට. ඒක හරි වැදගත්. ඒක හොඳ කාරණාව ධර්ම මාර්ගයේදී අපි මතුවෙන ඉතාම වැදගත් අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ අතරෙම ස්වාමීන් වහන්සේ අවසරයි තවම තාම දැනෙනවා මේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ වගේ දේවල් පිණි ස්වභාවයනේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ස්වභාවය. ඒ ස්වභාවයට තාම කොච්චර ධර්මයේ ගියත් ඒවට තාම විඥාන ආහාරය ලැබෙනවා කියන එක දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හරි. ඒක විඥානෙට ආහාරයක් තමයි. ඇහැට රූපයක් පේන එක විඥානෙට ආහාරයක්. කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක් දැනෙන එක විඥානාහාරයක් තමයි.
එතකොට ඒක අර මේක අර හරියට නිකන් මම උපමාවට කියන්නේ දැන් අපිට අපි සතෙකුට කැම ටිකක් දුන්නම එයා කන විදිහ අපි පැත්තකට වෙලා බලන් ඉන්න පුළුවන් නම් එයා සමහර වෙලාවට වලි ගෙවන දැන් බල්ලෙක් අත්තොත් එන්නේ ආ වලි ගෙවනවන කන සමහර අය නැත්තම් ගොරෝ ගොරෝ කන මේක උදුර ගනි කියලා මේක හරි හරි යම් කිසි සංසිද්ධියක් අපි යාට කැම ටිකක් දුන්නා මෙහෙම කනෝ එයා කිසියම් ආකාරයක කො විසිරෝ විසිරෝ කන නැත්තම් පිළිවෙලකට කන අපි ඔය කොයි විදියට කෑවත් පැත්තකට වෙලා බලන් ඉන්න විඥානේ ආහාර ගන්නෝ. යා රූප බලනෝ, යා ශබ්ද අහනෝ, යා ගඳ සුවඳ විඳිනෝ, යා රස විඳිනෝ, යා පහස විඳිනෝ. හැබැයි අපි පරිස්සම් වෙනවා මෙතන අර සතා කෑම ගනිද්දි කොහොම ගත්තත් අපි තරහක් නෑ. අපිට හිතෙනවා ආ මේ බඩගින්නට නේ කන්නේ. ඒ සතාට ඌමනාවට දැන් යා එක්ක ගොරෝ ගොරෝ කන්නේ යා වෙන කෙනෙක් මේක උදුර ගනී. වලි ගෙවනවන කනෝ මේ දීපු එක්කෙනා ගැන කෘතවේදීව වෙන්නේ නැති. නැත්තම් විසිරෝ විසිරෝ කනෝ. නැත්තම් කොනක පැත්තක ඉඳලා කාගෙන යනවා. ඔය විදිහේ නොයෙක් කෑම් අපිට සතාගේ පේනවා. ඒ වගේ මේ විඥාණය ආහාර ගන්නවා. ඒක අපි ඒක ධර්මතාවයක් හැටියට දැකගෙන උපේක්ෂා වෙලා පැත්තකින් හිටියොත් විඥාන ආහාර ගැනීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ මේ විඤ්ඤාණාහාරයට යම් කිසි ආකාරයකට අපි මනාප වුණොත් අමනාප වුණොත්. දැන් මේ රූපයක් බැලුවා වන්න විඤ්ඤාණය. රූපයක් බලලා චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං. නැත්තම් සෝමනස්සං. ඉතින් අපි ඒකට උපේක්ෂා වෙලා පැත්තකට වෙනවා. අර ඊළඟට ශබ්දයක් අහලා උන උපජ්ජති අමනාපං. ඒ තරම් ප්‍රමාණයකට ඒක ගැන නිකන් එච්චර හිත ප්‍රසාදයටපත් උනේ නැහැ. ඒ ආහාරයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අර ආහාරයට කැමැත්තක් දක්වනවා. එතකොට මේක අපි සතියෙන් අපි නිකන් අපේම අභ්‍යන්තරයේ වෙන සිද්ධිය. නමුත් අපිට දැන් මේක පැත්තකින් ඉඳන් බලන්න පුළුවන්කම තියෙනවා. විඥාන ආහාර ගන්න විදිහ, ඒ විඥානයේ ආහාරයට තියෙන නැඹුරුතාවය ප්‍රතික්ෂේප කරන විදිහ මේ ටික බලන්න පුළුවන්. අපිට ක්ලේශයක් හදාගන්න නැතුව ඉන්න පුළුවන්. විඥානාහාරය ධර්මතාවයක් හැටියට දකින්න පුළුවන්. ඒකයි ඔය සම්මාදිට්ඨි සූත්‍රය එහෙම කියවලා බැලුවොත් මජ්ක්‍ධිම නිකායේ සරියුත්ථානතුරුන්ගේ දේශනාව එතෙන්දී සරියුත්ථානතුරු කියනවා එක කාරණයක් කියලා අනිත් භික්ෂුන් වහන්සේලා අහනවා ආයුෂ්මත් හාරිපුත්තේ මේ අපිට තවත් සම්මාදිට්ඨිය ගැන තවත් පැත්තකින් කියලා දෙන්න පුළුවන්ද? ඔව් ඇවැත්නේ පුළුවන්. යම් කෙනෙක් ආහාරත් ආහාර සමුදයත් ආහාර නිරෝධයත් ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දන්නවනම් එත්තවතාවක ආවසෝ සම්මාදිට්ඨි හොති. උජුගතස්ස දිට්ටි ආගතෝ විමංසත් ධම්මං කියලා හරි ගැඹුරට මේක දේශනා කරනවා. එතකොට මේ ආහාරය කිව්වම හුදෙක් කබලීකාර ආහාර විතරක් නෙවෙයි පස් ආහාර මනෝ සංචේතන විඥාන කියන හතරම එතෙන්දී අදහස් කරා. මේක ආහාර ගැනීම ස්වභාවිකයිනේ. දැන් අපි කබලීකාර ආහාරත් ස්වභාවිකයිනේ නේ. එහෙමයි. කාබෝන ආහාරයත් ස්වභාවිකයි. ඒකත් ගන්න අපි උපේක්ෂාවෙන් ඒක දිහා බලන් ඉන්න පුළුවන්. ඊට අනිත් ආහාර තුනත් ස්වභාවිකයි. පස්ස මනෝ සංචේතන විඥාන කියන ආහාර තුන. ඒකත් ගන්නවා අපිට උපේක්ෂාවෙන් බලන් ඉන්න පුළුවන් ඒ ස්වභාවය. අපි එතන ඒ ආහාර ගැනීමේ ක්‍රියාවලියට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. නමුත් ආහාර ගැනීමේ ක්‍රියාවලිය කිසියම් ආකාරයක රුචි අරුචිකම් එක්ක මනාපමනාප එක්ක එහෙම යන ගතියක් අපිට පේන්න තියෙනවා. දැන් අපි කබලීකාර ආහාර ගන්නකොටත් බලන්න. ඉතින් සමහරව කියනවා ඉතින් මට එපා කියලා අතවහනවා. නේ? එපා මං ඒ ආහාරයට කැමති නෑ. මං කැමති නෑ ඒ ආහාරයට. ඒක මට අපත්‍යයි කියලා අතවහනවා. එතකොට ඉතින් අපි ඒ ආහාරය ප්‍රතික්ෂේප කරා කියලා අපි තරහ වෙන්නේ නෑ. ඉතින් අපි දන්නවා යාට අපත්‍යයි. ඉතින් තව කෙනෙක් කියන්න පුළුවන් අනේ ඔයා හදපු මේ කෑම රසයි තා චුට්ටක් අමුද කියලා. ඉතින් එහෙනම් කන්නකෝ. ඉතින් අපි ඒකට අමනාප වෙන්නෙත් නැහැ. අපි දකින එතන ධර්මතාවයක් කියලා. ওই විදිහට මේ ආහාර ක්‍රියාවලිය එක්තරා ධර්මතාවයක්. ඇටියට දැකලා අවබෝධ කරගත්තොත් එතන ගැටලුවක් නෑ. අපිට ඒක ගැන උපේක්ෂා වෙලා පැත්තකට වෙන්න පුළුවන්. නමුත් අර කබලීකාර පස්ස මනෝ සංචේතන විඥාන කියන ආහාර හතරම මේ පංචස්කන්ධය දුවන්නේ ওই ආහාර හතරෙන්. හරියට නිකන් වාහනේ ඉන්ධන වගේ. රූපස්කන්ධය දුවන්නේ කබලීකාර ආහාරවලින්.
වේදනා සංඥා සංකාර විඥාන කියන අනිකුත් ස්කන්ධ හතර දුවන්නේ පස්ස මනෝ සංචේතන විඥාන කියන ආහාර තුනේ. ඉතින් පංචස්කන්ධේ යන්න නම් මේ ආහාර හතරම ඕනනේ. නැත්නම් යන්නේ නැහැ. ඉතින් හැබැයි ඒක අපි අර චරුත්ථමඳුර දේශනා කර විදිහට හොඳට අවබෝධ කරන් ඉන්නකොට ආහාර ක්‍රියාවලිය ඇතුලේ කෙලෙස් හදාගන්න නැතුව ඉන්න අපිට පුළුවන්. ඒ නිසා විඥාන ආහාරයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ධර්මතාවය. එහෙමයි. සාමාන්‍යයෙන් සමහර වෙලාවට දකින්න ඒක නිකන් වෛරසයක් වගේ පන්න පන්නයි තමයි. නෑ ඉතින් ඒක අපි අර දැන් ආහාර ධර්මතාවය අපිනවා ස්වාමීන් වහන්සේ දැක්කට සමහර වෙලාවට ඉතින් අපි නොදැනීමත් සමහර වෙලාවට ඔව් නොදැනීම කියන එකෙන් අදහස් කරන්නේ එතන සතිය පැවැත්වුවේ නැහැ කියන එක. අපි උදාහරණයක් හැටියට කබලිකාර ආහාර ගමු. කබලිකාර ආහාර ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ අපිට රසය කියන එක දැනෙනවානේ. රසය. එතකොට මේ රසය දැනෙනකොට සමහර වෙලාවට අපි සතිය අඩු වෙනවා. සතිය අඩු වෙනවා. ඔව් රසයට බර වෙනවා. ඒකයි සති ඉන්ද්‍රිය වැදගත්කම. දැන් අපි කියවනේ ඉන්ද්‍රිය පහක් කියලා. සති ඉන්ද්‍රිය වැදගත්කම. ඊළඟට අර මනෝ සංචේතන පස්ස මනෝ සංචේතන විඥාන ආහාර ගන්නකොට සමහර වෙලාවට මනස සැහැල්ලු වෙනවා. මනස ඒ කියන්නේ හිත සතුටු වෙනවනේ සමහර වෙලාවට සමහර දේවල් දැක්කම. ඉතින් හිත සතුටුයි. සන්තෝෂයි. එතකොට අර ඒකට බර වෙන ගතියක් එනවා. අර මනසට සැහැල්ලුවක් එනවා. එහෙමයි සයින්න ඒක දැනෙනවා. ඒකේ පැත්තට බර වෙන ගැටියක් සමහර අවස්ථාවලදී දැනෙනවා. ඔව්. එතකොට අර සතිය පිහිටුවා ගත්තම වීර්යෙන් ඕක සම කරන්න පුළුවන්. දැන් සතියෙන් මේක දැකලා වීර්යෙන් සම කරන්න පුළුවන්. දැන් වීර්යය ඒක අවස්ථයි ස්වාමීන් වහන්සේ ඒක ඒ වෙලාවේ අපි එතන මේ ආශ්‍රාදීට නැතු වෙලානේ ඒක දකින්නේ ස්වාමීන් වහන්සේට සමහර අවස්ථාවල. ආස්වාදේට පොඩ්ඩක් සමහර වෙලාවට දකින මොහොත වෙනකොට නැඹුරු වෙලා තියෙන්න පුළුවන්. අපි හිතමු නැඹුරු වෙලා ඉද්දි තමයි දැක්කේ කියලා හිතන්නකෝ. ඉතින් එතන අච්චයන් ප්‍රමාද දෝෂයක් කියලා දැකලා ඒ ගැන කනගාටු වෙන්නේ නැතුව මම මේ පොඩ්ඩක් මේකට නැඹුරු වෙලා නේද ආස්වාදේට කියලා දැකලා Tamanට පුළුවන් එතනින් මිදෙන්න. ඒ කියන්නේ විරේන්ද්‍රය තියෙන්නේ. විරේදී නිතරම කරන්නේ සමකරණ එකනේ. ආහාරය නොගෙන ඉන්නව නෙමෙයි ආහාරය ගන්නවා. නමුත් ආස්වාදයට බර වෙන්නේ. ඒකනේ මේ සම කරනවා කියලා කියන්නේ නේ. එහෙමයි සර්. ඒ සම ඒතන තමයි මැද තැන. ඔය අපි මජ්ජිම පරිපදා තියෙන ආහාර නොගෙන ඉන්න එක නෙමෙයි ආහාරයේ ආස්වාදයට ගැති නොවේ ඉන්නේ. ආස්වාදයක් තියෙනවා. ඒකේ රසයක් තියෙනවා. ඊළඟට පස්ස මනෝ සංජේතන විඥාන ආහාර වලින් මනසට සැහැල්ලු වීමක් සමහර වෙලාවට මනස ප්‍රබෝධනේ වීමක් ඒ වගේ දේවල් තියෙන. ඒ ආහාරයේ පෝෂණේ තියෙන. හැබැයි අපි සති සහ වීර්ය ඉන්ද්‍රිය දෙක තියාගෙන ඒකෙන් සම කරගන්නවා මේක. අර ආස්වාදයට නතු වෙන්නේ, බර වෙන්නේ, ගැති වෙන්නේ, බැල වෙන්නේ, දාස වෙන්නේ. එතනනේ ආර්ය ලක්ෂණේ තියෙන්නේ අපි. එහෙමයි සර්. එහෙමයි සම්මහන්සේ. හොඳින් මේක මට ගොඩක් හොඳට මේක වැටුණා සයින්හන්ස ගුරන්සයට ගොඩාක් කුසල්. මේක ප්‍රශ්නයකටත් වැඩිය ඇත්තටම මේ නිකම් මට ඇතුළු අදහසක් කියලා කියන්න පුළුවන්. මේ දැන් මේ ආකාරයට අපි බලනකොට මේ ධර්මයේ කියන එක ආර්ථික දේශපාලන මේ කියන හැම අංශයක් හරහාම විහිදී යන ජීවන රටාවක්. ඔව් ඉතින් ඒක මේ ධර්මයේ යන මේ ධර්මයේ ගැන දන්න කෙනෙක් ඒක දිහා ඒ විදිහට බලන්න පුළුවන්. නමුත් මම මේ කල්පනා කරුවා මේ අහගෙන ඉන්න ගමන් මේ මේක නොදන්නා අය ඉන්නවා. මේ ධර්මයේ නොදන්නා අය මේ දේවල් වල නියැලෙන්නේ වෙනත්ම විදියකට. දැන් එතකොට ඔය කණ්ඩායමට අපි මේ ලංකාවේ ජීවත් නොවන පිටරටක ජීවත් වන අයට විදියට අපේ දරුවන් සමහර වෙලාවට පොඩි දරුවන් වෙන්න පුළුවන්, සමහර වෙලාවට වැඩිහිටියන් වෙන්න පුළුවන්.
එතකොට ඒගොල්ලෝ වැටෙන්නේ අර මේ ධර්මතාවයන් නොදැන මේ දේවල් වල පැටලලා ඉන්න කණ්ඩායමට තමයි වැටෙන්නේ. ඉතින් එහෙම ඒ අයට යම් කිසි විදියක මේ මේකේ ඉදිරිපත් කිරීමක් ඒ ඔය මේ ආර්ථික සමාජික ඒ වගේ පැත්තකින් කරන්න පුළුවන් කමක් තියනවාද අපිට? ඔව්, ඉතින් ඇත්තටම හැම ක්ෂේත්‍රයක්ම දැහැමි වෙනවා කියන්නේ ඒක නෙවෙයි. ඒක ධර්ම ඒකේ ක්ෂේත්‍රයේ මැද්‍ය මැද පවත්වා ගැනීමනේ. ඒ ක්ෂේත්‍රයේ අතහැර දැමීමක් නෙමෙයිනේ. ඉතින් අපිට ඒක ඒ විෂය ඇතුළෙන්ම තමයි ඒක කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් විෂයෙන් පන්නලා නැත්නම් විෂයෙන් පරිබාහිර කරලා ඒකෙන් බැහැර කරලා මේක කියන්න බෑ. දැන් උදාහරණයකට ආර්ථික ක්ෂේත්‍රය ගත්තොත් අපේ දරුවෝ හරි කවුරු හරි යම්කිසි ආර්ථික ක්‍රියාකාරකමක යෙදිලා ඉන්නවා කියලා හිතන්න. මිල මුදල් උපයන ව්‍යාපාරික වැඩක් හරි මොන හරි දෙයක්. එතකොට ඒක ඇතුලේ යම් මොහොතක යම් අවස්ථාවක යම් පොයින්ට් එකකදී එයා ඒක යම් ගැටලුවක් ඇති කර ගන්නවා. උදාහරණයක් මම මේ කියන්නේ. එතකොට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මොකද්ද උනේ මෙතන? කිසියම් අන්තයකට බර වුණාද? මේක පමණ ඉක්මවා එකතු කරන්න රැස් කරන්න උත්සාහ කෙරුවද? එහෙම නැත්නම් මේකේ අවශ්‍ය ප්‍රමාණය නොසලකා හැරියද කියලා අපිට ඒකේ මැද්‍ය නැත්නම් එතන ක්ලේශය ඇති නොවන දුක ඇති නොවන පොයින්ට් එක ඒ තැන අපිට අල්ලලා දෙන්න බැරි කමක් නැහැ අවශ්‍යයෙන්. ඊට පස්සේ එක තැනකදී ඒක පුරුදු කෙරුවොත් එයාට පුළුවන් වෙනවා මෙන්න මෙතෙන්ට ආවම තමයි මේකේ මැද්‍යේ මෙතනින් පැන්නොත් එක්ක මෙතනින් පහළට ගියොත් හෝ මෙතනින් ඉහළට ගියොත් මේ ලක්ෂ්‍ය වෙනස් වුණොත් ඔන්න දුක ඇති වෙනවා කියන එක ඒ අනුසාරයෙන් එයාට පුරුදු වෙනවා හැම තැනකදීම ඒකේ මැද අල්ලගන්න. ඉතින් අපි ඒක තමයි ඇත්තටම මව්පියෝ ගුරුවරු කල්‍යාණ මිත්‍රයෝ හැටියට අපි කටයුතු කරද්දී අපි මේක සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් විතරක් නෙමෙයි ප්‍රායෝගිකව ඒක යෙදෙන අවස්ථාවේ ඒකේ මැද්දේ අල්ලලා දෙන්න අපිට යම්කිසි හැකියාවක් තියෙනවා. මෙන්න මේ ගානෙන් මේ මට්ටමින් මේක කරන්න. එතකොට මේකෙන් ඇති කරන දුක්ඛය දුෂ්කරතාවය ගැටලුව මේක ඇතුලේ පැන නගින්නේ නැහැ කියලා. මුගක් වෙලාවට ආර්ථික ප්‍රශ්නවල තියෙන ආර්ථිකයටම වඩා අපේ මනසේ තියෙන තණ්හාව වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මේ ආර්ථික ගැටලුව ආවේ ඇත්තටම ආර්ථිකයේ හැසිරවීමට වඩා ධන තෘෂ්ණාව වෙන්න පුළුවන් නේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට තියෙන කම්මැලිකම අලස භාවය උනන්දුකම නැතිකම එහෙම නැත්නම් විෂය දැනුමේ අඩුකම මොන හරි දෙයක් වෙන්න පුළුවන්. එතකොට අපි ඒ ඕනතාවයේ පෙන්නලා දීමෙන් ඒ හරි තැනට ගන්න පුළුවන්. අධ්‍යයයට ගන්න. එහෙම නැත්නම් මේවා වියදම් කිරීමේ නොසලකිරීමත් භාවය වෙන්න පුළුවන්. නාස්තිය වෙන්න පුළුවන්. ඒ වගේ අපිට ඒකේ දෝෂය මතුවලා ආපු තැන හරියට පෙන්වන්න පුළුවන්. මතු කරලා ගන්න පුළුවන්. ඒ ගත්තම එයාට ඒක අල්ල ගන්න පුළුවන්. අල්ලගත්තොත් එයා ඒකෙන් මිදෙනවා. නොගත්තොත් ඉතින් ඒක මිදෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේක හැම ක්ෂේත්‍රයකම බුදුරජාණන් වහන්සේ හැම ක්ෂේත්‍රයකම මැද්දි අල්ල ගන්න අවශ්‍ය මඟ පෙන්වීම කරලා තියෙනවා. ඒක මානසික පැත්තෙනුත්, කායික පැත්තෙනුත්, වචනේ පැත්තෙනුත්, චර්යාව පැත්තෙනුත්, පරිසරය පැත්තෙනුත් හැම පැත්තෙම මේක මතු කරලා තියෙනවා. ඒක නිසා අපිට මේක මතු කර දීමේ නොහැකියාවක් නම් නැහැ. ඇත්ත වශයෙන්ම තියෙනවා ඒ හැකියාව. අපිට පුළුවන් ඒක කරන්න. ඒක ලෝකයේ සමාජයේ අපේ ඊළඟ පරම්පරාව කොච්චර දුරට ගණීද කියන එක පිළිබඳ ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක ඔවුන්ගේ කාර්යයක්. අපි වුණත් මේ ධර්මයේ ඇතුළෙන කරන උත්සාහයේදී අපි මේ බොහෝ අනිත්‍ය ආර්ථික සමාජීය දේවල් වලට මේ ධර්මය අදාළ වෙන්නේ කොහොමද කියන එකේ වැඩි දැනුමක් නැතුව අපි මේ නිවන උදෙසාම මේක පාවිච්චි කරන්න කරපු උත්සාහයක් තමයි වහන්සේගේ දේශනා අහන්න ඉස්සෙල්ලා අපට තිබුණේ. ඇත්තටම මේක ලොකු දවුවක් වෙනවා. මොකද මේ දේවල් වලින් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා අපිට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් නැහැ නේ.
ඔව්. ඔය ඇත්තටම මේ දැන් ඒ තුල තමයි මේකනේ නිවන අපි අත්විඳින්නේ. දැන් ඔතන මහත්ය කියන විදිහට අපිට සමහර වෙලාවට මේ ආර්ථික සමාජ දේශපාලන සමාජීය පරිසරික සාධක වලින් ව්‍යුක්තව නිවන ගැන කියලා දීපු එකේ ප්‍රශ්නයක් ඔතන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම තුල පැහැදිලිව පේනවා ඒකේ ව්‍යුක්තව නෙමෙයි ඒ තුල ආර්ථික සමාජීය මානසික ඔය ඔය අපි කරපු හැම කතා විශේෂයෙන් දැන් මානසික අංශේ නේ දැන් කිසියම් මේ දැන් ඔය සංඥා චේතනා වගේ වලදී මේ ඒ චේතනා නැතුව නෙමෙයි සංඥා නැතුව නෙමෙයි මානසිකාර නැතුව නෙමෙයි ඒ සංඥා චේතනා මානසිකාර දැන් මානසික අංශේ ඒකෙත් තියෙනවා නමුත් ඒකේ තියෙනවා මේ අකුසල පක්ෂයක් තියෙනවා ඒක බැහැර කරගෙන ඒ චේතනාව නිවැරදි කර ගැනීම සංඥාව නිවැරදි කර ගැනීම ඒ වගේ අන්න එහෙම පැත්තක් තියෙනවා ඉතින් අපි අර ව්‍යුක්ත නිවන සාක්ෂාත් කරගන්න තමයි සමහර වෙලාවට කියලා තියෙන්නේ නැත්තම් උගන්වලා තියෙන්නේ නැත්තම් යොමු කරලා තියෙන්නේ අන්න ඒ දෝෂය උතන තියෙනවා මේ දෝෂේ නැති කරගන්න මේ උපවාසයේ දේශනා වලින් ගැඬමත් ලොකු උදව්වක් අපිට උනා කියලා කියන්න පුළුවන්. උපවාසයට ඒ ගැන මේ අපි හැමෝම බොහොම කෘතඥතාවයෙන් ඉන්නවා කියන්නේ. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ උගන් අහන්න. කතා කරන්න පුළුවන් අපි වෙලාව ගමු කමක් නැහැ. මේ මාර්ගයේ ගමන් කරන්නේ කුට සද්දා ඉන්ද්‍රිය වැඩිම යනු සුතමය හා සින්දාමය වශයෙන් ධර්ම අවබෝධයමද අහදා දෙන්න. සුතමය චින්තාමය ඕ දැන් සුතමය වශයෙන් ගත්තොත් මේ මාර්ගය පිළිබඳ ධර්ම මාර්ගය පිළිබඳ යම් වෙලාවක අසන්ට ලැබෙනවා අපිට අහන්න ලැබෙනවා. ශ්‍රද්ධා ඔබතුමිය කතා කරන ශ්‍රද්ධාව පිළිබඳව එතකොට අහන්න ලැබෙනවා අහන්න ලැබුණම ශ්‍රද්ධාය ජාතෝ ඇත්ත තමයි මේ මාර්ගය හොඳ මඟක් කියලා මට තේරෙනවා කියලා ඔන්න මාර්ගය පිළිබඳ ශ්‍රද්ධාව ඇති වෙනවා යාට පළමුවේ ඊළඟට මාර්ගාංග පිළිබඳව චින්තාමය ඥානය ඔබතුමිය කියන විදිහට හිතලා බලනවා මේ මේ සම්මා වාචා මිච්ඡා වාචා දෙක කියන්නේ මේක මිච්ඡා වාචා කරොත් මොකද්ද වෙන්නේ සම්මා වාචා කරොත් මොකද්ද වෙන්නේ මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත කියන්නේ මේ දෙක සම්මා කම්මන්තේ කරොත් මොකද වෙන්නේ මිච්ඡා කම්මන්තේ කරොත් මොකද වෙන්නේ කියලා තවත් ටිකක් හිතලා බලන්න හිතලා බලපුවාම චින්තාමය වශයෙන් තවත් ටිකක් මේක ශ්‍රද්ධාව නැත්තම් මේක මේ මාර්ගය පිළිගන්න ගතිය විශ්වාස කරන ගතිය අදහන ගතිය තව ටිකක් වැඩි වෙනවා එතකොට සුතමය වශයෙන් ශ්‍රද්ධාව ඇති වුණා චින්තාමය වශයෙන් ශ්‍රද්ධාව තව ටිකක් වැඩි වුණා ඊළඟට මාර්ගාංගයේ වඩලා බලනවා සම්මා මිච්ඡා වාචා කර කර ඉඳපු කෙනා දැන් පිළිගන්නවානේ මිච්ඡා වාචා වැරදි සම්මා වාචා හරි කියලා මිච්ඡා කම්මන්තේ කරපු කෙනා ඒ දැන් පිළිගන්න මිච්ඡා කම්මන්තේ වැරදි සම්මා කම්මන්තේ හරි කියලා දැන් එයා කරලා බලන ඒක තමයි මාර්ගයේ වැඩිම කියන්නේ භාවනාමය කියන තැන අදහස් කරන්නේ එතකොට එතෙන්ට ආවම එයා කරලා බලපුවම එයාට අත්දැකීම ලැබෙනවා ඇත්ත තමයි මේ වැරදි වචන බොරු කේලම් පරුස වචන හිස් වචන කතා කර කර ඉන්නකොට තියෙන දුකයි ඒවයින් දුරස් වුණාම අයින් වුණාම ඈත් වුණාම තියෙන නිදුක් බවයි නිකලෙස් බවයි දැන් අත් විඳිනවා අත් විඳම එයාට තියෙනවා පැහැදිලිවම ස්ථාවර සද්ධාවක් අපි ඒකට කියනවා අවෙච්චප්පසාදන කියලා එහෙම එකක් ඇති වෙනවා. එතකොට දැන් ශ්‍රද්ධාව සුතමය යමක් අහපුවමත් ඒ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. විශේෂයෙන් ඒක ඉදිරිපත් කරන කල්යාණ මිත්‍රයා ඒක දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ අනුව ඒක ඉදිරිපත් කරලා තියෙන ආකාරය අනුව ශ්‍රද්ධාවක් ඇති වෙනවා. හැබැයි ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන්නේ ස්ථාවර වෙන්නේ අර පියවරවලදී. තව ටිකක් මාර්ගය ගැන හිතලා බලනවා. තල බලපුවම ඔන්න ඇතුළතින් කරුණු ගැළපිලා වැටහිලා ඇත්ත තමයි. මෙහෙම කරපුවම මෙහෙම වෙනවනේ. කියලා තවත් මාර්ගය පිළිබඳ ශ්‍රද්ධාව ඇති වෙනවා. නිවන් මාර්ග පිළිබඳ.
ඊට පස්සේ නෑ මං කරලත් බලන්න ඕන මොකද වෙන්නේ කියලා කරලා බලන කරලා බලපුවාම අර තම අර මාර්ගයෙන් කියන දේ සිද්ධ වෙනවා සිද්ධ වුණාම ඒ ශ්‍රද්ධාව ස්ථාවර වෙනවා එතකොට තව තවත් ඉතිරි අනිත් මාර්ගාංග වඩන්න පෙළඹවීමක් ඇති වෙනවා එතකොට දැන් යන්නේ තමා තුලින්ම ඇති වෙච්ච පැහැදිලි ආකාරවතී සද්ධාවකින් නිකන් අමෝලික සද්ධාවකින් නෙමෙයි දැන් තමන් දන්නෝ මේකෙන් මේක වෙනවමයි මට එහෙම අත්දැකීමක් තියෙනවා මං ඒක කරන කෙනෙක් දැන් අපිට තියෙන එහෙම සද්ධාවක් නේ ඒකයි මේ අපිට මේක බය නැතුව නිර්භයව කියන්න පුළුවන්කම තියෙන්නේ ඒක නිසා චකිතයක් නැතුව නිසැකව කියන්න පුළුවන්කම තියෙන්නේ අර උදෙක් සුතමය ඇසීමෙන් පමණක් ඇතිවෙච්ච සද්ධාාවක් නෙමෙයි දැන් අපිට අර මාර්ගය පිළිබඳව තියෙන්නේ අපි ඒක දෙවෙනි පියවරට ඇවිල්ලා තියෙන චින්තාමය වශයෙන් හොඳට ජීවිත අධ්‍යක්ීම් එක ගලපලා බලලා තියෙන ඒතකොට තවත් අපිට සද්ධාව ඇති වුණා දැන් අපි ධර්ම මාර්ගයේ අනුගමනය කරයින් පස්සේ අපිට තවත් පැහැදිලි මේකෙන් මේක වෙනවාමයි කියලා දැන් අපිට ඒහිපස්සික භාවයේ නිසා මේකට ඇවිල්ලා ප්‍රතිපල අරගෙන තියෙන පැහැදිලි සද්ධාවක් තියෙන. ඒක අචලයි. ඒක අචල සද්ධාව. නැත්නම් අවේක්ක ප්‍රසාද. එහෙම එකක් තියෙන. ඒක නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රියත් ඔය පියවර තුන අනුව වැඩෙනවා. සුතමයෙන් පළමුවෙන් අපිට සද්ධා ජාතෝ කියලා කියනවා. කල්යාණ මිත්‍රාස්සයෙන් සද්ධර්මස්සවණේ සද්ධා ජාතෝ. සද්ධාව ඇති වෙනවා. චින්තාමය භාවනාවේ අංශ වලට ගියාම මේ ශ්‍රද්ධාව වර්ධනය වෙනවා ස්ථාවර වෙනවා. ඒකයි ස්වභාවය. අහුමයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් අපි අදට දහම් හමුව නිමා කරමු. අපි වෙන් කරගත්ත කාලයත් නිමා වෙලා තියෙන නිසාවෙන්. එතකොට අපි මේ මාර්ග සත්‍ය නැත්තම් මජ්ක්‍ධිමා පටිපදා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය නමින් හඳුන්වන නිවෙන මඟ නිවන් මඟ තමයි අපි මේ සාකච්ඡා කළේ. ඒ අංග වශයෙන් 8ක්, ශික්ෂා වශයෙන් 3ක්, මාර්ග වශයෙන් 1ක් හැටියට බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙන සත්‍ය වශයෙන් 1ක් හැටියට 4න් 1ක් හැටියට දක්වලා තියෙනවා. ඉතින් අපි මාර්ගයේ හරියට තේරුම් ගැනීම සඳහා තමයි මේ සාකච්ඡා සම්මන්ත්‍රණ කරන්නේ. මඟ දැන ගැනීම. ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ පමණ දේශනාවල් කරලා තියෙන්නේ මේ මාර්ගය පැහැදිලි කරන්න. ඉතින් අපිට මාර්ගය පැහැදිලි වුණාම මාර්ගය වඩන්න පුළුවන් අපිට. ඒ කුසල් වඩන්න පුළුවන්, මධ්‍ය අල්ලන්න පුළුවන්, මැද ඉන්න පුළුවන්, අනිශ්චිත විහරණය ගොඩනගන්න පුළුවන් අපේ ජීවිතේ. ඉතින් ඒක තමයි නිවීම, ඒක තමයි සැනසීම. හොඳයි, අපි අදට දහම් හමුව නිමා කරනවා. එතකොට අපි තෝරාගත් විභංග සූත්‍ර මෙතකින් අපි නිමා කරනවා. අපි බලනවා තවත් මේ අපේ අනිශ්චිත විහරණයට උපකාරී කරගත හැකි බුද්ධ දේශනා අප්‍රමාණ තියෙනවා. ඉතින් ඒන් තව දේශනා අපි ඉදිරියට අරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ කල්යාණ මිත්‍රයන්ටත් ලියලා හෝ කියලා තියන්න පුළුවන් මේ සූත්‍ර සාකච්ඡා කරන්න කියලා. එතකොට අපි ඒවටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙමනම් අපි අද දහම් හමුව මෙසේ නිමා කරනවා. මේ ධර්ම සාකච්ඡා තුළින් අපිට අවබෝධ වෙච්ච කරුණු, මාර්ගය පිළිබඳ අපිට ඇති වෙච්ච අවබෝධය, මාර්ගස්ථයක් වෙලා මාර්ගයෙන් ලබන මාර්ගඵලය ලබන්නට ශක්තියක් ධෛර්යයක් වේවා. ඒ කියන්නේ මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය උදා වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් අදත් අපේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. වහන්සේගේ මේ කුසලක්‍රියාව මේ භවයේදීම නිවන් පිණිසම ඒක විදිහා වාසනා වේවා. සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කිත්තං අනුත්තර දුර්ලභේ නෑනයලත්තං පත්තිතුම් පරම් සාරිපුත්තාදි තේරානු අගතං පුත්‍රා සද්ධා සීල දයාවාසං තෙරුවන් සරණයි සුවපත්.